problem එක කොහොමද? දායක තුනන්ත පෙරස හමුවන බිල තැන් තැන් වල පුළුවන් විදිහට වාඩි වෙන්න. හොඳයි. පුරුන් සරණයි සතර පෙරවි පුනත් දායක තුනන්ත පෙරස. මේ අවස්ථාව තුළ දිගු කාලයකින් අප විහාරස්ථානයේ කරන්නට බැරි වෙච්ච ඉතා විශාල පුණ්‍ය කටයුත්තක් ඉෂ්ට සිද්ධ කරන්නට තමයි මේ පුණ්‍යාන්ත පිරිස මේ අවස්ථාව තුළ මේ විහාරස්ථානයට පැමිණලා සිටින්නේ. විශේෂයෙන්ම වර්ෂාව බලාපොරොත්තුවෙන් සිටින හේන් ගොවියන් පිරිසක් වගේ අපේ නිහාල් අය ප්‍රමුඛ කොටගත්ත මේ පින්වන්ත පිරිස අපේ නායක හාමුදුරන් වහන්සේගේ වැඩමවීම බලාපොරොත්තුවෙන් උන්වහන්සේ මෙම ස්ථානයට වඩිනතුරු ඉතාමත් යහුසුලුව මහත් බලාපොරොත්තු රාශියක් පොදු බැඳගෙන තමයි කටයුතු කරන්නට යෙදුනේ. ඉතින් අද දිනේ උන්වහන්සේ අප විහාරස්ථානයේ වැඩුවෙන් ඔබ කෙරෙහි අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරලා දෙන්නට අප විහාරස්ථානයට වැඩම කරන්නට යෙදුනා. විශේෂ වශයෙන්ම උන්වහන්සේ ඉතාමත් කාර්යබහුල දිව්‍ය පෙවතක් ගත කළත් මේ කටයුත්ත පිළිබඳව අපට මෙදිනක් දෙල කටයුතු කිරීම පිළිබඳව විහාරස්ථානය හා සතර පෙරේ දායක පින්වන්ත පිරිස වෙනුවෙන් උන්වහන්සේට ආශිර්වාද පුණ්‍යානුමෝදනා වෂ්ට සිත කරන අතරම ඔබ කෙරෙහි අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව අද දිනේ මේ ධර්ම දේශනාමය පුණ කටයුත්තට වැඩම කරන්නට යෙදුනේ ඔබ සියලු දෙනාම දන්න හඳුරන නමුත් සමදුර ධර්මදේශකයාණන් වහන්සේ නමක් නායක හාමුදුරුවන් වහන්සේ නමක් විදිහට අපේ රටෙත් විදේශයන් පුරාවටත් හොඳ කීර්ති නාමයක් දයාගෙන කටයුතු කරන ලබන කැකිරාව ගල්කිරියාගම පහමිනිගම ශ්‍රී සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපතීන් වහන්සේ විදිහට කටයුතු කරනු ලබන එවැගේම ත්‍රිවිධ හමුදාවේ ධර්ම උපදේශක ශාස්ත්‍රාචාර්ය ශාස්ත්‍රපති තැම්පත් නම කියන්නට අවසරයි පූජකාගම සිරිනන්ද නාහිමිපාණන් වහන්සේ මෙම කටයුත්ත වෙනුවෙන් ඔබ අප කෙරෙහි ඉතාමත් අනුකම්පාවෙන් යුක්තව අද දිනේ උන්වහන්සේ වරම කරලා තිබෙනවා. ඉතින් අපි නායක හාමුදුරන් වහන්ස මෝහාන්ධකාරයෙන් ගිලිලා ඉන්න අපේනේ පුහුදුන් සත්වයන් කෙරෙහි ඉතාමත් කරුණාවෙන් යුක්තව දහම් දියෙන් නහවා වදාරන්නට ඔබවහන්සේට ඉතාමත් ගෞරවයෙන් යුක්තව පාදාභිවන්දනයෙන් යුක්තව ගෞරවාර්හව ඔබවහන්සේ විරණ ආරාධනා කර සිටිනවා. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනා සාධනාදයක් පවත්වලා තුන් විටක් සාධනාදයක් පවත්වලා උන්වහන්සේ වෙනුවෙන් මේ කටයුත්ත සඳහා ආරාධනා කරන්න හොඳයි. ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා පින්වත් සියලු දෙනාම බාහිර කටයුතු අත්හැරලා සුදුසු පහසු තැනකට ඇවිල්ලා අසුන් ගන්න හැටියට සිහිපත් කරනවා.
සාදුකාරයක් පවත්වන්නකො හැමෝම. නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වෙන්න. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
Samanta Chakvalesu Atra Gacchantu Devata Saddhammam Muni Rajas Sunantu Sagra Mokhadam Dhamma Savanakalo Ayam Badanta Dhamma Savanakalo Ayam Badanta Dhamma Savanakalo Ayam Badanta Namo tasse bhagavato arahato samma sambuddhasse namo tasse bhagavato arahato samma sambuddhasse namo tasse bhagavato arahato samma sambuddhasse saddha dhanam sila dhanam hiri ottappiyam dhanam Sute dhanam ca ca go ca panyame sattamam dhanam ti ti. Kurundu Bava, aitihasika පුරාණ විහාරයේහි විහාරාධිකාරී ගරු කටයුතුමා ශාසන සහෝදර පඬිත් හාමුදුරුවන් වහන්සේ වරප්‍රදාන පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි එවැගේම මේ පින් කටයුත්ත සංවිධානය කිරීම සඳහා බොහෝ වෙහෙසක් කැපවීමක් කරන්නට යෙදුණු Nihal Mahatmanan Evagema Chandana Mahatma Sisira Mahatma Indunil Mahatma Kiyana Mahattorun Saha Meta Sahaya Dakwannata Saha Sambandha Unu Satpurusha Karunika Pinnatun Pradhanava Satara Piruve Dayaka Karakadi Pinnatuni Pinnatiyani Dharma Sravana Bilasiva Pradesiya Vasin Gramavasi Nigamavasi Sadahabara Satpurusayan Hatiyata Sapamini Pinnatuni Pinnatiyani Dedahas Visituna Aurudde Anubudu Mihindu Maharahatan Vahanse Sri Lanka Dvipayata Vadamavannata Yedunu Pimbara Poho Dine Sihipat Karami Noyekudu dana sila bhavanadi punya katayutuvala yedila e asannayema oba viharasthanayehi manaram damsabha mandapayak karavala tunuruvan kerehi sadahasit upadavagena dharma jnanaya labamin prajnava ඇතිකර ගැනීම සඳහා අපේ පඬිත හාමුදුරුව සිහිපත් කළ මෝහාන්ධකාරයෙන් වැසී ගියත් අංගේ මෝහාන්ධකාරය දුරුකොට ප්‍රඥා ලෝකයෙන් ජීවිතය බබලවන්නට හැකි වටපිටාව තනන්නට සිදු කරනු ලබන උත්තම ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයක් තමයි මේ වෙලාවේ සිදු කරනු ලබන්නේ. Pinnatuni
ඔබ ජීවිතේ වයස් මට්ටමත් එක්ක බැලුවොත් අවුරුදු 80-85 තරම් දුර ඉඳලා ලාබාල ලපට්ටා දක්වා වූ ජීවන ගමනක යෙදිලා සහ යෙදෙමින් ඉන්නවා. ගමනේ නිමාව ආසන්නේ කොටසක් ඉන්නවා, ගමන ආරම්භ කරපු කොටසක් ඉන්නවා. මේ මරණයයි උපතයි අතර දෝලණය වෙන ජීවිතේ විවිධ වයස් කණ්ඩායම් පසු කරමින් ඔබ මරණය දිශාවට ගමන් කරමින් තමයි ඉන්නේ. අපි ඔක්කොම එහෙමනේ. කොහටද ගමන් කරන්නේ? මරණය දිශාවට. ගෙවෙන හැම මොහොතක්ම ඔබ ලං වෙන්නේ මරණයට, රෝගාබාධයකට. මේ අනිත්‍ය වූ ලෝකේ අනිත්‍ය වූ ධර්මතාවයට. ඒ වුණාට මම දකින දේ තමයි ශ්‍රී ලංකා ද්වීපයේහි අපේ උපාසක උපාසිකාවෝ සහ භික්ෂු භික්ෂුණී සිව්වන පිරිසේ අය ලෞතුරා බෞද්ධ දර්ශනය අනුගමනය කරන්න. ඔයාලා කොච්චර බණ ඇහුවත් බෞද්ධ දර්ශනය අනුගමනය කරන්න. ඔයාලා සංස්කෘතිය මත මෙතෙක් යැපීගෙන ආපු ආගමික ලබ්ධික බවක් තියෙනවා. ආගම් ලබ්ධික බවක්, දාර්ශනික දැක්මක් නෙමෙයි. ඒ නිසාවෙන් තමයි නිතරම මෝහයෙන් වැහෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය ඉදිරිපත් වෙච්ච ගමන් ඒ මිනිහාගේ දැක්ම මිත්‍යාව මත නිසා මෝහය තමයි වර්ධනය වෙන්නේ, මෝඩකම. මේ ලංකාවේ පහළ වෙච්ච ජනපතිවරු, අගමැතිවරු, මැතිවරු, මන්ත්‍රීවරු මේ සියලු දෙනාම මෝඩයිනේ. ඒ වගේම ඒ අයට උපදෙස් දීපු බොහෝ දෙනත් මෝඩයිනේ. ඒ මෝඩ සැලසුම් මත මෝඩ න්‍යායන් ක්‍රියාත්මක කරලා දැන් ලංකාව තියෙන්නේ මෝඩ ප්‍රතිඵලයක් මතනේ නේද? දුප්පත්, දීන, පරාජිත රට රටවල් ගානේ හිඟමන් යදින රටක් හැටියට තමයි දැන් ලංකාව තියෙන්නේ. මෙච්චර නිර්මල පැහැදිලි දර්ශනයක් තියෙද්දි ඒ දර්ශනය මත ලෝකයේහි ශ්‍රේෂ්ඨතම රට හැටියට ආදි මුතුන් මිත්තෝ අපේ පෙර රජ දවස සිට මිහිඳු සංස්කෘතියෙන් උපමට්ටම් කළ ශ්‍රී ලංකා ද්වීපය කෘෂිකාර්මික රටක් හැටියට වැව්බැඳි පුරවරයෙන් ආරම්භ කරලා මේ දෙරණ පුරාවටම කෘෂිකර්මාන්තය නගා සිටුවමින්, ගෘහ කර්මාන්තය නගා සිටුවමින්, එවැගේම විවිධ කර්මාන්තකරණයන් ඔස්සේ ශ්‍රී ලංකා ද්වීපය පෙරදිග ලෝකයේ තියෙන ධාන්‍යාගාරය, ලෝකයේ බලවත් පෝසත් රටක් හැටියට දියුණු කළා. අපේ මුතුන් මිත්තු ඒ දියුණු කළ පින්වත් දිවයිනේ මෑත ඉතිහාසේ එංගලන්තෙට ණයබරින් නිදහස් වෙන්න බැරුව මේ වර්තමානයේ ලෝකයේ තියෙන දියුණු රටක්නේ එංගලන්තේ. එංගලන්තයට තිබිච්ච ණයබරින් නිදහස් වෙන්න බැරුව අපේ ලංකාවට ඇවිල්ලා ලංකාවෙන් ණයට අරන් ගිහිල්ලා තමා එංගලන්තේ ණය ගෙවාගෙන තියෙන්නේ. දැන් අපි ලෝකේ රටවල් කීපකින් ගිහිල්ලා ඉල්ලුවක් දුන්නේ. කොන්දේසි බොහොමයක් දාලා එංගලන්තේ අය කිව්වා. අවසානයේ ඒක නිෂ්ප්‍රභා වුණා. ජපානයේ බැලුවා, නිෂ්ප්‍රභා වුණා.
ඇමරිකාව සූක්ෂම ක්‍රම වේදයක් මත ලංකාවට ණය දීලා තියෙනවා. ඒක ගෙනල්ලා ටැංකියක දාගෙන හිතුවක්කාර විදිහට තවත් එක එක්කෙනාගේ බාල්දි දාලා ගන්න බව තමයි තියෙන්නේ. ටැංකිය හිඳිච්ච ගමන් උල්පත් නැති හින්දා ආපහු ටැංකිය වේලි ලයයි. පින්නතුනි, ඔබේ ගෙදර වුණත් ඔබ හම්බ කරගෙන තියෙන දේ, එම නැත්තම් ඔබ ගත්තු ණය සම්වර්ධන කටයුත්තක් සඳහා ධනෝපායන මාර්ගයක් සඳහා යොදවන්නේ නැතුව ඒක තියාගෙන කකා හිටියොත් ඔබ ණය බර වැඩි වෙනවා මිස, ඔබ දිලිඳු වෙනවා, ප්‍රශ්න වැඩි කරගන්නවා මිස ප්‍රශ්න ලිහාගන්නේ නැහැ. ලංකාවේ අඥානවන්ත මේ සමාජ තලය, සමාජයේ ඉන්න මානවයෝ, පුරවැසියෝ, පාලකයෝ, පූජකයෝ ඔක්කොම එකතු වෙලා ආපු ගමන වැරදි කියලා දැන් පේනවා. සියලු දෙනාම ආපු ගමන වැරදිනේ. දැන් එක එක මිනිහාට ඇඟිල්ල දික් කරුවාට මේ ගිහි පැවිදි සියලු දෙනාම ආපු ගමන වැරදි. ඒ වරදේ ප්‍රතිඵලය තමයි මේ භුක්ති විඳින්නේ. එතකොට ආපහු වැරදිච්ච බව තේරුණා නම්, පිරිහුණු බව තේරුණා නම්, දුකට ඇදවැටිලා බව තේරිලා නම්, දැන් හරි නුවණින් ලෝකය දිහා බලලා කළ යුතු දේ නොකළ යුතු දේ කවරේ දැයි තෝරාගෙන සුදුසුම දෙයක් කරන්නට වීරිය කරන්නයි ඕනෑ. ඒ උත්තරීතර යහපත් ගමනට මඟ පෙන්වන්නට තමයි මේ ධර්මානුශාසනාවන් පවත්වනු ලබන්නේ. ඒ ධර්මානුශාසනාව හොඳින් අහලා අවබෝධ කරගෙන අවබෝධිත දර්ශනය අනුව හැසිරෙන්න මහන්සි ගන්න. බෞද්ධ දර්ශනය පින්නතුනි ක්‍රියාකාරී එකක්. ඒක පොතේ ලියලා කබඩ් එකේ දාලා පිටපැත්තේ මල් තියලා වඳින එකක් නෙමෙයි. හිතේ තියාගෙන සැනසීමෙන් බුදින එකක් නෙවෙයි. මේ ප්‍රායෝගික ලෝකයේ ඇතුලේ ක්‍රියාවට නම්වන්න ඕන එකක් තමයි බෞද්ධ දර්ශනය. බුදුහාමුදුරුව එහෙමනේ අනුදැන වදාලේ, වීරිය කරන්න, මෛත්‍රිය කරන්න, සිල් රකින්න, භාවනා කරන්න, දන් දෙන්න, හැම එකක්ම වැඩ කරන්න කියලා තියෙන්නේ. ඒ ක්‍රියාව කරන්න ඕන. එහෙම කරන්නේ නැතුව ප්‍රතිඵලයක් එන්නේ යහපත්. ඒ කරන වැඩේ ධාර්මිකව කරන්න ඕන. උත්තාන විරියාදිගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිතේන ධම්මිකේන ධම්මලද්දේන භෝගේන නොපසුබස්නා වීරියෙන් දෑත දෙපය වෙහෙසවලා දාඩිය වැක්කිරෙනකම් මහන්සි වෙලා ධාර්මික ක්‍රමයකට ඔබ ජීවිතය නිර්මාණය කරනවා නම් ඔබේ ප්‍රඥාව වර්ධනය කරගෙන ආර්ථිකය හදාගෙන සෞඛ්‍ය සම්පන්නව සෞභාග්‍යයෙන් පිරුණු දේශයක් ඇතුලේ නිර්මාණශීලී මිනිසෙකු හැටියට ආධ්‍යාත්මයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාළ සතුට, සැනසීම, නිදහස, සෞභාග්‍ය තුලින් අමා මහ නිවනින් සැනසීම ලබන්නට පුළුවන් භාග්‍ය වාසනාව ලබනවා. එතෙන්ට එන්න පින්නතුනි නිකම්ම නිකම් බෑ. මෙතන ඉන්න සියලුම අම්මාවරු, සියලුම තාත්තාවරු, සියලු රාජ්‍ය සේවකයෝ, ඒ වගේම භද්‍ර යෞවනයේ ඉන්න තුරුණු වයසේ තරුණ තරුණියෝ, අපි හැම කෙනාටම හිමි භූමිකාව පිළිබඳව අපි අඳුරගෙන නැහැ. අඳුරගෙන නැති නිසාවෙන් ඒ භූමිකාවෙන් කරන්න තියෙන දේ තේරෙන්නේ නැහැ.
දැන් මේ පහුගිය කාලෙම මාධ්‍යයන් ඔස්සේ කොච්චර බැන්නද බලන්නකො රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය සේවකයෝ හොරා කාලා මෙවුන් හොරු කියලා බැන්නා දේශපාලාඥයන්ට කොච්චර බැන්නද දේශපාලාඥයෝ හොරා කාලා රට විනාශ කෙරුවා කියලා බැන්නා ස්වාමින් වහන්සේලා අනවශ්‍ය වූ ආස්සේ රින්ගන්න ගිහිල්ලා තමන්ගේ භූමිකාව අඳුරගෙන නැහැ කියලා නාන අප්‍රකාර විදියට චෝදනා තිබ්බා බැන්නා රටේ රටවැසියෝ පිස්සෝ වාගේ එක එක කියන කියනේ වට වහල් වෙච්චි රැවටිච්චි જાතියක් කියලා රටේ අයට බැන්නා දැන් ඔක්කොම බැනුන් අහලා තියෙන්නේ හේතුව පුතා අපි ඔක්කොගෙම භූමිකාවන් ජීවන චරිතය අපි අඳුරාගෙන නැති කමේ තියෙන දෝෂය හැම කෙනෙකුගෙම භූමිකාවට හිමි වගකීමක් වගවීමක් යුතුයකමක් තියෙනවනේ ඒකට වග කියන්න ඕනේ වග වෙන්න ඕනේ යුතුයකම ඉටු කරන්න ඕනේ ඒවා ක්‍රියාවෙන් කරන්න ඕනේ කඩදාසි කොළවල ලියලා තියලා හරියන්නේ වචන වලින් ලෝකයට ඇහෙන්න කියලා හරියන්නේ ක්‍රියාව කරන්න ඕන මං අද මේ වෙලාවටම ආවේ නැත්තම් මේ ක්‍රියාව කරන්න ඒ භූමිකාව හිමි පුජ්‍යලයා ඒ භූමිකාවේ වැඩේ කරන්න ආවේ නැත්තම් මොකද කරන්නේ මෙතන වෙන කෙනෙක් තිබ්බාට ඒක කරන්න බැරි වෙනවා ඒ බලාපොරොත්තු ඔක්කොම බිඳ වැටෙනවා එඳ ඒ පුජ්‍යලයාම කරන්න ඕනේ තාත්තා කරන්න ඕනේ වැඩේ තාත්තම කරන්න ඕනේ ඒකයි කොහෙවත් ඉන්න මිනිහෙකුට බාර දීලා හරියන්නේ නැහැ. එහෙම වුණාම ගැටලු මතුවෙනවා. ව්‍යාකූල අවුල් සහගත තැන්. ඒ නිසා සත්පුරුෂයන් හැටියට මේ විහාරස්ථානයේ කලින් කලට යම් යම් ගැටලු සම්බාධක මැද්දේ ආපු එකක් බව මන් දන්නවා. වයෝවෘදව එක හාමුදුරු කෙනෙක් අපවත් වුණා ඊට පස්සෙත් ස්වාමින් වහන්සේලා ආවා විවිධ මති මතාන්තර තිබ්බා දැන් භද්‍ර යෞවන වයසේ තරුණ පොඩි හාමුදුරු කෙනෙක් සහ ගැටවර වයසේ සිහිම් වයසේ පුංචි හාමුදුරුවරු වැඩ ඉන්නවා ලෝකේ සුදු චරිතම නැහැ ලෝකේ සුදු චරිතම නැ සුදුම චරිත තියන්නේ රහත් ඵලයට පත් වෙච්ච අයට අනිත් චරිත කළු සුදු චරිත සමහර ඒ වගේ සුදු වැඩි කළු අඩුයි සමහර ඒ වගේ කළු වැඩි සුදු අඩුයි එනිසාවෙන් පින්නතුනි කළු ඉවත් කරලා සුදු චරිත නිර්මාණය කරගන්න තමයි පාපය අයින් කරලා පුණ්‍යවන්ත චරිත නිර්මාණය කරගන්න අකුසලයෙන් ඈත් වෙලා කුසල පූර්ණ චරිත නිර්මාණය කරගන්න මේ ධර්ම අවබෝධය ලබන්න මහන්සි ගන්න සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන් පරදවලා මේ ලෝකේ වටිනාම දානය ධර්මය ඒ ධර්මය නැතිහින්ද තමා පුතා මේ පරිහානියට ගිහිල්ලා තියෙන්නේ ධර්මයේ තියෙනවන්නේ මේ ඔක්කොම වෙන මොනවත් එපා මේ රට හොඳ පරිපාලනයක තියන්න පුතේ පන්සිල් පද පහ ඇතිනේ පන්සිල් පද පහේ තියෙනවා කිසියම්ම සතෙකුට හිංසා පීඩා කරන්න එපා කිසිවෙකුගේ කිසිම දෙයක් හොරකම් කරන්න එපා. මේ ඉන්ද්‍රයන් ටික පිනවන්න කාමේහි වරදවා හැසිරෙන්න එපා. පිනෙව්වට කමන්නේ වැරදි විදියට පිනවන්න එපා. බොරුවෙන් ලෝකේ රවට්ටන්න එපා. මද්‍රව්‍යයට ඇබ්බැහි වෙන්න මද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා.
මේ කාරණා පහ පාලකයන්ට රාජ්‍ය සේවකයන්ට පූජකයන්ට රටවැසියන්ට තිබුණොත් පුතා අය රට හදන්න එච්චර අමාරු නෑ. බෞද්ධයාගේ නිත්‍ය සීලය පංචශීලය. අපේ ශික්ෂණය තිබ්බනම් මේ රට අවුරුදු පහක් යනකොට ස්වයංපෝෂිත දේශයක් කරන්න පුළුවන්. හැබැයි උඩ ඉඳලා පල්ලෙහාට මිසක් පුතා රටක් පහළ ඉඳලා උඩට හදන්න බෑ. ඒක තමයි ඒකේ ඇත්ත. මිහිඳු මහ රහතන් වහන්සේ සම්බුද්ධ දර්ශනය අරගෙන ලංකාවට එන්න ලෑස්ති වෙලා බොහෝ කාලයක් එන්න නැතුව හිටියා. ඇයි? ධර්මාශෝක අධිරාජ්‍යයා අනිත් රටවල් වලට යවලා ධර්මදූත කණ්ඩායම් ලංකාවට එවන්න නැතුව තියාගෙන හිටියා. ලංකාවේ එතකොට හිටියේ නාකි රජ්ජුරුවෙක්. ඒ වෙනකොට ලංකාවේ හිටියේ නාකි රජ කෙනෙක්. ඒ තමයි මුටසීව රජ්ජුරුව. දේවානම්පියතිස්ස මහරජතුමාගේ තාත්තා. හොඳටම නාකි. දේවානම්පියතිස්ස රජ්ජුරුව භද්‍ර යෞවන වයසේ හොඳ කුමාරයා. කොල්ලෙක් එක්කම් වැඩ කරන්න, තරුණයෙක් එක්ක වැඩ කරන්න හරි ලේසි. නාකියා එක්ක වැඩ කරන්න බෑ. නාකියාගේ ස්නායු මැරිලා අඬු බඬු දිරලා හං ඇකිලිලා මේකට මොකවත් තේරෙන්නේ නැති වෙනවනේ නාකි වෙනකොට. නේද? මේ මෙතන ඉන්න නාකියෝ සාක්ෂි දෙනවනේ මට. මෙතන ඉන්න නාකියෝ සියලු දෙනාම සාක්ෂි දෙනවා. අර කොල්ලා කාලේ දුවලා පැනලා දඟලලා කරපු වැඩ දැන් කරන්න බෑනේ. එතකොට නාකියා ඉන්න වෙලාවේ බුදුදහම අරගෙන මිහිඳු හාමුදුරු ආවනම් මිහිඳු හාමුදුරන්ට වැඩ කරන්න බෑ. ඇයි? දක්ෂ රජෙක් නැහනේ වැඩ කරන්න. අවබෝධ වෙන රජෙක් නැහනේ. සිහිය තියෙන රජෙක් නැහනේ. සිහිය නුවණ නැති වැඩ කරන්න බැරි දිරාපත් වෙච්ච මිනිහෙක් එක්කන් රටක් සංවර්ධනය කරන්න ආධ්‍යාත්මීයව බැරි බව දැනගෙන මැරෙනකම්ම ඉඳලා තමයි පුතා දේවානම්පියතිස්ස රජුරෝ රජ වුණාට පස්සේ ආවේ. ඒක කොච්චර විද්‍යාත්මකද, සත්‍යද, සමාජ විද්‍යාත්මකද ඔබට බැලූ බැල්මට පේනවා. ලංකාවට උනෙත් ඒකමනේ. මේ වර්තමානයේ නාකියෝ ගොඩක් තමයි පාලකයෝ ඉන්නේ. නාකිම නාකි. හං ඇකිලිච්චි ගෝනි පඩංගුවාගේ. සිහියක් පතක් නැහැ. කියන්නේ මොනවද, කරන්නේ මොනවද තේරෙන්නේ නැහැ. කඳු පිටින් කපාගෙන යනවා ලංකාවේ තියෙන. කඳ තුනි වුණාට පස්සේ කියනවා කඳක් කපලලු කියලා. මම පස්සේ තමා දැක්කේ. මෙවුන් එකෙක්වත් කිව්වේ නැහැනේ මට. එහෙම කියනවා මේ රජ්ජුරුව කියන්නේ. මට හරි අවබෝධයක් තිබ්බේ නැහැනේ රජකම ගැන. ඒ හින්දායි මට බැරි වුණේ. පුළුවන් කෙනෙක් මේක අරන් කරන්න. සියල්ලම ඉවර වුණාට පස්සේ කියනවා පුතා. සියල්ලම ඉවර වුණාට පස්සේ. එහෙම කරලා 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 පුතා අදටත් මේ දැනුත් පවතින්නේ එහෙමමයි. ඒ නිසා මේක නිර්මාණය කරන්න නම් හොඳ සිහිය පත තියෙන, වැරවීරිය ඇති, දක්ෂ බුද්ධිමත්, නිල්වත්, කොළවත්, රතුවත්, කහවත් කමක් නැහැ. වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් මේක ක්‍රියාත්මක කරන්න ඕන. නැත්තම් පුතා හොද හොද මඩේමයි. හොද හොද මඩේමයි. පරම්පරාවෙන් පරම්පරාවට
අභාවයට යනවා මිසක් කවදාක්වත් දීප්තිමත් ලෝකයක් නිර්මාණය කරන්න පරිහානියට හැම පැත්තකින්ම ගියා මිසක් බලන්නකෝ අධ්‍යාපනයේ පරිහානියට ගිහිල්ලා සෞඛ්‍ය පරිහානියට ගිහිල්ලා ආගමිකත්වය දාර්ශනිකත්වය ආධ්‍යාත්මයේ පරිහානියට ගිහිල්ලා සමාජ මට්ටම පරිහානියට ගිහිල්ලා පරිසරයේ පරිහානියට ගිහිල්ලා අපේ තියෙන ආර්ථික වටපිටාවේ සුද්ධ ආර්ථික වටපිටාව කුෂිකර්මාන්තේ පරිහානියට ගිහිල්ලා මේ විදිහට පුතේ ඔක්කොම බැලුවොත් එහෙම එකක්වත් නැන්නේ ඍජු ප්‍රතිපත්ති ගරුක සම්වර්ධනීය ගමනක් යන අපි ප්‍රාථමික තැනක බුද්ධියෙන් බුද්ධිය ප්‍රාථමික නිසා මෝඩයා සිංහාසනේ තියලා මෝඩයාට වැඳ වැඳ ඉන්නවා ඔයාලා අහලා තියෙනවා නේද අර මහදැන මුත්තගේ කතා ඈ ඒකමනේ මේ දැනුත් ලංකාවේ උන් කරන්නේ ඔළුව දාලා එළුවා මොකේද මුට්ටියට එළුවා ඔළුව දාලා මුට්ටියට මුට්ටියේ ඔළුව හිර වෙලා දැන් මුට්ටියයි ඔළුවයි දෙකම බේරන්න ක්‍රමයක් බලනවද එහෙම නැතුව දෙකම බේරන්න ගියොත් එකක්වත් නැතුව විනාශ වෙයි කියලා දැනෙනවා නම් වැඩි ඵලයක් තියෙන දේ ඉතුරු කොට අඩු ඵලයක් තියෙන දේ අයින් කරන්න ඕන මේක ගොම් පාලකයෝ මහදැන මුත්තෝ ඉස්සරෝම කැපුවා ඇලුවගේ බෙල්ල දෙකට මැද්දේ ඒ තොළුව මුට්ටියේ ඒ තොළුව මුට්ටි දැන් එළුව මැරුණා මුට්ටි ඇතුලේ ඔළුව දැන් ඔළුව ගන්න අය මුට්ටිය බින්දා මුට්ටියත් නැ එළුවත් නැ ලංකාවටත් ඒකම නෙවුණා පුතා මුට්ටියත් නැ එළුවත් නැ මේ ඉන්න එක මිනිහෙක්ගේවත් පෞල් ජීවිත සාර්ථක නැහැ. ස්වාමීන් වහන්ස අපේකනම් සාර්ථකව පවත්වගෙන යනවා කියලා කවුරු හරි කිව්වොත් ඔයාලා ඔය සාර්ථකව පවත්වගෙන යනවා කියන එක කියන්නේ එක්කෝ සල්ලි දිහා බලලා සල්ලි ඇති සතුට නැහැ. ඔබට සල්ලි ඇති සතුට නැහැ. මතු පිටින් පෙනුමට ජීවිතේ තියෙනවා බැලූ බැල්මට පේනවා සාර්ථකයි කියලා. හැබැයි පුතා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටවලත් ගැට ප්‍රශ්න ජාලාවක ඉන්න ඒවා පෙන්නන්න හැබැයි පෙන්නන්න නැතුව ඉඳලා 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 ඔඩු දුවලා විනාශම වුණාට පස්සේ විසඳුම් හදන්න හැදුවාට විසඳුම් හදන්න බෑ. එතකොට වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි. අවබෝධය ඇතිව පින්නතුනි ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක පුහුදුන් ලෝකේ හැටි. ඒවා විසඳා ගන්න ධර්මානුකූලව ප්‍රඥාවන්තයන් ආශ්‍රය නිසරේ කරමින් ධර්ම මාර්ගයේ හැසිරෙනකොට ප්‍රශ්න අවම කරගෙන ඥානාන්විත මිනිසුන්ගේ ආශ්‍රයෙන් ඇතිවෙන ප්‍රශ්න විසඳාගෙන නිර්වුල් ගමනක් යන්නට පුළුවන් වාග්ය තියෙනවා. අද ඔබට මේ ඇවිල්ලා ඉන්න මිනිස්සු අතරේ මේ ඔක්කොම නිවන් අරන් යන්න ආවේ නෑනේ මං. මේ ඔක්කොම නිවන් ගෙනියන්න නම් ආවේ නෑ මං. මේ ඔක්කොම ධර්මඥානයෙන් සුපෝසිතව පුරවලා යන්න ආවෙත් නැහැ මං. මං එහෙම හිතාගෙන ආවොත් ඉච්ඡා බංගත්වයක් මිසක් බලාපොරොත්තු බිඳ වැටීමක් මිසක් දුකක් මිසක් අය සතුටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසාවෙන්
mama hama dharma desanawakama balaporottuwak tiyenawa ævilla inna daas gaanak minissu atharen ek minihek hari jeevithaye waradak nivaradi karagena yahapat minihek unoth eka lokayata pilisaranak kiyala lokayata eka pilisarana බුදුහාමුදුරුවෝ පුතා මේ ලෝකේ පහළ වෙච්චි එක මිනිහෙක් මේ වැඩින් ඉතියෙන් මැටියෙන් රත්තරන්ෙන් රිදියෙන් ලෝකඩයෙන් දැවෙන් නානා පාෂාණයන්ගෙන් නිර්මාණය කරන ලද ලෞතුරා බුදුරජාණන් වහන්සේ සදා වන්දනීය පූජනීය චරිතයක් දාර්ශනික ඔයාලගේ පරම්පරාවේ බලන්නකෝ එහෙම කවුද ඉන්නේ කියලා අත්ත මුත්ත නත්ත පනත්ත කිත්ත කිරිකිත්ත මී මුත්ත සහ තාත්ත මේ අය අතරින් පෙරලි පෙරලි වන්දනා කරන මලවුන් අතරට ගියත් පූජා පවත්වන ඔය මාකී අට දෙනාගේ කවුද ඉන්නේ කවුරුවත් නැහැ අවසානයේ දැන් ඉතුරු වෙලා ඉන්නේ ඔබ ඔබ මට කියන්න දැන් අද උදේ ඉඳලා මේ වෙනකන් ඔබට කී දෙනෙක් වැන්දද අද උදේ ඉඳලා ඔබට කී දෙනෙක් දන නමලා වැන්දද පින්නතුනි දනනමා වන්දනා කළා නම් මේ සෙනගාතරෙන් දසම සංඛ්‍යාවක් මිනිසුන්ට වන්දනා කරලා ඇති ඒ උත්තම චරිත හදාගත් අය පමණයි නැත්තම් වන්දනාව ලැබුවේ නැහැ කවුරුවත් හේතුව ඔබ පූජනීයත්වයට පත් වෙලා නැහනේ ඔබේ බිරිඳ ඉදිරියේ ඔබේ ස්වාමියා ඉදිරියේ ඔබේ දරුවන් ඉදිරියේ ඔබේ නෑයන් ඉදිරියේ ඔබේ සේවකයන් ඉදිරියේ ඔබේ රටවැසියන් ඉදිරියේ ඔබේ දායක දායිකාවන් ඉදිරියේ පූජනීය වුණේ නැත්තම් වැඩක් නැහැ පූජනීය වුණේ නැත්තම් වැඩක් නැහැ පූජනීය වෙන්න පුතා රකින්න ඕනෑ මනුස්සකම පෙර සංසාරයේ පුණ්‍ය බල මහිමෙන් ලැබිච්චි මේ අනන්ත සත්ව ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම චරිතයනේ මානව චරිතය. මනසින් වැඩුණු චරිතය. අතීතයේ වර්තමානයේ අනාගතයේ කියන තුන් කල් දක්නා නුවණින් පාරිසරිකව ඇති සියලු සම්පත් කළමනාකරණය කොට ස්වකීය ජීවිතයටත් ඔබ හා බැඳුණු ලෝකයටත් මතු අනාගත පරම්පරා ගණනාවකටත් සතුට සැනසීම ප්‍රීතිය සැපත සෞභාග්‍ය සහ නිර්වාණය උරුම කරන්නට පුළුවන් උත්තම ජීවිතය පුතා මනුස්ස ජීවිතය. ඒ ජීවිතයේ හරය ඵලය ප්‍රයෝජනයේ වටිනාකම නොදැන අපේ මිනිස්සු සත්තු වාගේ හැදිලා ඉන්නවා. මේ කුරුඳු වැවේ කී දෙනෙක් ඉන්නවද පුතා බල්ලෙක් ගානට නැති බල්ලන්ටත් වඩා පහළ මේ කුරුඳු වැවේ ඉන්නවා ලංසකාර මහත්තයා දැන් ඔයා පොලිසියේ ඉන්න නිසා ඔයා පොලිසියේ ඉන්න හින්දා මේ පැත්ත ගැන මට වඩා දැන් දන්නවා ඇති හැබැයි මම ලංකාවම අධ්‍යයනය කරන නිසා මන් දන්නවා ලංකාවේ ජන ජීවිතය සහ මානවයාගේ ස්වභාවය මේ රටේ මිනිසුන්ගේ තියෙන බුද්ධිපතයේ ස්වභාවය සමාජ විඥානය ඔවුන්ගේ ජීවනෝපක්‍රම මං හොඳ හැටි දැක දැන අඳුනගෙන තියෙනවා ඒ නිසා මං දන්නවා බල්ලන්ටත් වඩා පහළ තිරිසන් ලෝකයක ඉන්න අය මෙතන ඉන්නවා ධර්මේ නැණි ධර්මේ නැ බෞද්ධ ධර්මයක් නැ Hindu ධර්මයක් නැ ඉස්ලාම් ධර්මයක් නැ කතෝලික ධර්මයක් නැ
මේ අපේ තියෙන ආගම් තුනක් තියෙනවා ආගම් තුනම නෑ බෞද්ධ දර්ශනය තියෙනවා බෞද්ධ දර්ශනයත් ජීවිතය තුල නැති නිසා තිරිසනෙකුටත් වඩා පහළට වැටෙනවා ඔබේ මනුස්සකම රකින්න තමයි මේ ආගම් සහ දර්ශන තියෙන්නේ ඔබේ මනුස්සකම රකින්න ඒක රකින්න බැරි හින්දා තමයි ශ්‍රී ලංකා පොලිසිය හැදුවේ ආගම් වලට ඒක කරගන්න බැරි අඥානවන්තම මෝඩයෝ ඉන්නවනේ ආන්ගේ මෝඩයම්ව පාලනය කොට අනිකුත් පුරවැසියන්ට සුවසේ ජීවත් වෙන්න තමයි පොලිසිය හැදුවේ ඒකයි මං කිව්වේ ලංසකාර මාත්‍යා දන්නව ඇති කියලා බල්ලන්ටත් වැඩිය පහළ වුන් පොලිස් බල ප්‍රදේශයේ ඉන්න බව අප්පච්චි බල්ලෙක් විවාහ කරගන්නේ ලිංගික වශයෙන් සම්බන්ධතා පවත්වන්නේ වැඩිවිය පැමිණිච්චි ඍතු කාලය පහළ වෙච්චි බැල්ලියක් සමග පමණමයි තිරිසන් ලෝකේ ඍතු කාලය වියකී ගිය නාකි බැල්ලක් ඒ සඳහා ඇසුරු කරන්න ගැබිනි බැල්ලක් ඇසුරු කරන්න ඍතු කාලය පහළ නොවිච්චි බැල්ලක් ඇසුරු කරන්න ලපටි ලාමක වැඩිවිය පැමිණිච්චි නැති බැල්ලක් ඇසුරු කරන්න මට කියන්න මිනිස්සුත් එහෙමද මේ සමාජෙ මිනිස්සුත් එහෙමද ඉතා ලාමක ලපටි අවුරුදු දෙකේ තුනේ ලැදරියගේ සිට ලදරුවාගේ සිට ස්ත්‍රී පුරුෂ භේදකුත් නැහැ දැන් ලංකාවේ ලංකාවේ ස්ත්‍රී පුරුෂ භේදකුත් නැහැ ලපටි ලාමක අවුරුදු දෙකේ තුනේ කාගේ සිට මල කඳ තෙක් වයෝවෘද අත්තම්මා දක්වාම මිත්තනිය දක්වාම පාහර ම්ලේච්ච තිරිසනුන්ටත් වඩා නිවට ජාතිය දූෂණය කරනවා. අපේ ලංසකාර මල්ලි දන්නව ඇති පොලිසිය නිසා ලංකාවේ නඩුවත් තිබ්බා මලකඳක් දූෂණය කරලා එකේ කිරේ ගියන්. අවුරුදු කුමාරිය තරඟකින් අවුරුදු කුමාරියට තේරිච්චි ළමයෙක් හදිසියෙ මැරෙනවා. ඒ මැරිච්චි ළමයාව ඉස්පිරිතාලෙන් මල්ශාලාවට ගේනවා මිනි හදන්න. මල්ශාලාවේදී ඒකේ හිටපු සේවකයෙක් විසින් අර රූප සුන්දර ගෑනු ළමයාගේ මලකඳ දූෂණය කළා. දූෂණය කළා හිරේ ගියා. මැරිච්චි මලකඳක් දූෂණය කරන්නට තරම් නීච මේ මිනිස් ලෝකයේ ඉපදිච්ච අය ඉන්නවා. ඒ අය පුතා තිරිසනුන්ටත් වඩා පහළයි. හැබැයි අපි කතාවට මිනිස්සු උත්තම සිංහල උත්තම බෞද්ධ මහා ජාතිය නිවන් පුරට යන ගමනේ සිටින ජාතිය එහෙම තමයි ලෝකයට පෙන්වන්න හදන්නේ. හැබැයි ප්‍රායෝගිකව අපි කරන වැඩ පහත්. ආන් එක නිවැරදි කරගන්න පුතා සබ්බදානං ධම්මදානං ජිනාති මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දාණය ධර්මදානය. බෙදා දෙන්න ඕනන්නේ ධර්මදානය. කෑම නෙවෙයි. කෑම දෙන්න හොඳ නැහැ. ලංසකාර මල්ලි කෑම දෙන්න හොඳ නැහැ. මං එදා MSD එකට ගිහිල්ලා ඇමති ආරක්ෂකාංශේ පෝය දවසේ බණ තිබ්බේ මට උදේ බණ. හවස බණ තිබුණා මීරිගම, රෑ බණ තිබ්බා කුරුණෑගල. මං ධර්ම දේශනා තුනක් පැවැත්තුවා. මං ඇමති ආරක්ෂකාංශේ තිබ්බ බණට ගිහිල්ලා ඉහළම පොලිස් නිලධාරියාගේ සිට එතන රැඳිච්චි ඔක්කොටම
මං කිව්වා ශ්‍රී ලංකා පොලිසියටයි ඒජී මහත්තුරුන්ටයි පීඑච්ඓ මහත්තුරුන්ටයි තලන්න ඕනේ අඩේ කියලා. ඒගොල්ල මන් දිහා බලන් හිටියා. මං කිව්වා මහත්තුරුනේ දුක හිතන්න එපා. මම මෙහෙම කිව්වේ අත්දැකීමක් ඔබට කියන්න. ඔබ විසින් කළ යුතු ශ්‍රේෂ්ඨ වැඩක් වෙලා නැහැ. ඔබ තුන්දෙනා සතුව තියෙන වගකීමක් ඒක. නමුත් ඒක වෙලා නැහැ. දන්සල් දෙන්න නීත්‍යානුකූල බලපත්‍ර පැවරුවේ කවුද? අවසර දුන්නේ කවුද? ඒ අවසර දීලා නැහැ නිසි පරිදි. හැම දන්සලක්ම මල්ලි තිබ්බේ පාරේ. මං උදේ පාන්දර 3ට පන්සලෙන් ගියේ. මං ලංකාව ගැන දන්න හින්දා මට වෙලාවට කොළඹට යන්න ඕන නිසා පැය 4 යන්න තියෙන ගමනට මං පැය 6ක් තියලා ලෑස්ති වෙලා ගියා. හරියටම මං අදාළ තැනට යනකොට 9යි. හරියටම 9යි. මම වෙලාවටම එතෙන්ට යආගන්න හම්බුනේ මම පැය 2ක් වාසිය තියලා ගියපු හින්දා. නැත්තම් යන්න බෑ. මම බණ කියලා මීරිගමට එන්න එනකොට මගදී හම්බුණා ඇම්බියුලන්ස් එකක්. ගිලන් රථයක් ලෙඩෙක් අරන් යනවා. නලාව නාද කරනවා නාද කරනවා නාද කරනවා. මං අනිත් පැත්තෙන් එනවා. වාහනේ මේ පැත්තෙන් යනවා. පාර මැද්දේ වාහන නවත්තලා කට්ටිය රොටි කන්න ගිහිල්ලා දන්සැලේ. මේ දන්සැලට පේනවා එහා පැත්තේ දන්සැල. ඒ දන්සැලට පේනවා ඊළඟ දන්සැල. මෙහෙම ඉදිරිපිට මූණට මූණලා දන්සැල. ඇත්තටම දන් දෙනවද මේ? ලෝකෙ මිනිස්සු පුතා පෝය දවස වීඩියෝ කරලා මුළු ලංකාවම පෙන්නවා නම් මං හිතනවා ලක්ෂ ගාණක් දන්සැල් තියෙන්න ඇති ලංකාවේ. ඒක පෙන්නවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා පිට රටකට අඩිය තියෙනකොට මේ රටේ උන් ගහනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා යන්නේ පුතා රටේ උන්ට කණ්ඩ නැහැ. රටේ ආර්ථිකය පිරිහිලා රට හීන වෙලා දුප්පත් වෙලා ඒ හින්දා ආධාරයක් දෙන්න කියලානේ. ලංකාවේ උන් දන් දෙනවා දැක්කහම පුතා මෙහෙම මේ රටට ආධාර මොකටද යකෝ? දේශීය විදේශීය එන සියලු දෙනාටම ඉංගිටි වැඩි වැඩි හැපි හැපි පොර කකා කණ්ඩ දෙනවා. මෙවුන් කොහෙද දුප්පත්? මෙවුන් පෝසත්. වැඩේ තියෙන්නේ පුතා ගත්තු ගෑණි බඩගින්නේ. හදපු ළමයි බඩගින්නේ. වැදුව අම්මා බඩගින්නේ. හදපු තාත්තා බඩගින්නේ. මේ කපාරේ දන් දෙනවා. මාන්නේ උද්දච්චකම එකිනෙකා පරයා වැඩ කරලා පෙන්වන්න හදන පෞකාර දෘෂ්ටිය නිසා මිනිස්සු පුතා මේවා කරන්නේ. දන්සලක් ඕනේ පුතේ. සාමාන්‍යයෙන් කිලෝමීටර 20ක් 25ක් දුර ඒ කාලේ මිනිස්සු පයින් නෙගියේ. ඒ පයින් ගිහිල්ලා විඩාබර වුණාම ඒ මිනිහාට පින්තාලියක් තියලා වතුර ටිකක් දීලා තේ ටිකක් දීලා ඒ මිනිහාගේ විඩාව නිමවලා යවනවා. කිලෝමීටර 20ක් 25ක් ඈත. පයින් ගිය කාලේ. දැන් සියලුම දෙනා වාහනවල යනකොට කිලෝමීටර 50ක් 60ක් ගියාගෙන පුතා පැයට. ඒ කිලෝමීටර 50ක් 60ක් දුරින් තිබ්බනම් ඇතිනේ දන්සැල. මේව හසුරුවන් නැතුව කී දෙනෙක් මැරුණද ලංසකාර මහත්තයා? හැප්පිලා මැරුණා ගොඩක්. අතපය කඩාගත්තා ගොඩක්. කොළඹ දන්සැලක ගහලා මැරුවා එක්කට. සුප් එකක් බීලා ඉවර වුණාට පස්සේ සල්ලි ඉල්ලලා අර මනුස්සයාගේ. ඒ මනුස්සයා කියලා තියෙනවා මේක දන්සැලක් නේ. ඒ නිසානේ මම බිව්වේ කියලා. ඒ ගමන හරි හරි මේක දන්සැලක් තමයි.
ඒ වුණාට තව දෙන්න අපිට සල්ලි ඕන. කතා බහ දුර දිග ගියා. ඊට පස්සේ එතනින්ම පොල්ලකින් ගහලා අර සුප් එක බීපු මිනිහා මැරුණා. ඕන් දන්සල්. මාතලේ කොල්ලෝ දෙන්නෙක් වේගෙන් ඇවිල්ලා පොළොන්නරුව පාරේ හැප්පුණා කුඩු වෙලා ගියා. 130ට ගිහිල්ලා තියෙන්නේ පුතේ. 130ට ගිහින් තියෙන්නේ. ගෙදරට ඇවිල්ලා තියෙන්නේ මාතලේ අලු විහාරයට යනවා කියලා. තොරතුරු හුවමාරු කරගෙන මාධ්‍යෙන් පොළොන්නරු ගිහිල්ලා හිතුවක්කාරකමට. ඒ ගමන ගිහිල්ලා තියෙන්නේ පුතා ලංකාවේ යන්න පුළුවන් වේගයකින් නෙවෙයි. අහසින් යන්න පුළුවන් වේගේ පාරේ ගිහිල්ලා තියෙනවා. අවසානේ කුඩු වුණා. ලපටි ලාමක නාඹර තරුණ වයසේ. කලාවෑවේ බන්ටකෙන් මැරුණා. දීග කොච්චර ඇනෙන්ඩ ඇද්ද? ගෑනු කොච්චර දූෂණය වෙන්න ඇද්ද? ගෑනු සල්ලිත් හම්බ කරගන්න ඇති. ඔවුන්දලා ගාව තියෙනවා සෑහෙන්න විකුණන්න ජාති. ඔව්. මේ එප්පාවල තලාව පැත්තේ තෙකියක් එක සැරයක් විකුණලා ඉවර වෙලා හම්බෙච්චි පොඩිය කව බඩේරු ගූරේට දාලා විසික්කා පුතේ. ඔව්. හම්බෙච්චි පොඩිය කව බඩේරු ගූරේට දාලා කට බැඳලා විසික්කා වැටපාවරේට. එතන යන මිනිහෙකුට හීන් කෙන්දිරියක් ඇහිලා බලනකොට උරයක් තියෙනවා. අරගෙන ලෙහලා බලනකොට එවලෙම හම්බෙච්චි චූටි එකෙක්. ඒගමන පොලිසියට ගෙනහිල්ලා අනුරාධපුරේ මහ රෝහලට ගෙනහිල්ලා පැටියව බේරුණා. නමුදු ඒ තරම් ප්‍රාථමිකනේ අපි මේ සමාජේ. කෝ ධර්මය? කෝ සුද්ධ බෞද්ධ ධර්මය? අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වන්දනා කරන්න පූජෝපහාර පවත්තන්න මේ මහපාර ඉඩ නැතුව යන සෙනග කොහෙද මේ යන්නේ? බෞද්ධ ධර්මය හොයාගෙන, මෛත්‍රිය හොයාගෙන, කරුණාව දයාව හොයාගෙන, ප්‍රඥාව හොයාගෙනද මේ යන්නේ? නෑ පුතා, රාගික කෙලෙස් බර ලෝකයේ ඇහැ කන නාසය දිව ශරීරය සහ මනෝභාවයන් පිනවන්න නෙමෙයි. මේ ඉන්ද්‍රියන් ටික පිනවන්න තියෙන පෙරේතකමට පාරට බහිනවා. මලක් පහනක් තියලා බුදුන් වැඳලා බණක් අහලා භාවනා කරලා ශික්ෂාකාමීව එදා දවසටවත් හැසිරෙන්න නෑ. ඔයාලා දැකලා තියෙනවද මුස්ලිම් මිනිස්සු බේබද්දු මේ පාරවල් වල? දෙමළ බේබදු මිනිස්සු දැකලා තියෙනවද මේ පාරවල් වල? නෑ. ඒ මිනිස්සුන්ගේ උත්සවයක මගුල් ගෙදරක මල ගෙදරක බේබද්දෝ ඉන්නවද බලන්නකෝ ගිහිල්ලා? නෑ. ජරාම ජරා අසිෂ්ට ගති තියෙන්නේ පුතා මේ මේ අයගේ. මං ඔය වාගේ එකක් කියලා ඒ වීඩියෝ එකෙන් කොටස කපලා අරගෙන මං දැක්කා අන්තර්ජාලයේ දාලා එක මිනිහෙක් දේශනයක් පවත්වනවා. මේ ධර්මානුශාසනාව පැය දෙකෙන් විනාඩි දෙක කෑල්ල කපලා අරගෙන දාලා මං කියලා තියෙනවා මෙහෙම එකක් කියලා සිංහලයාට ගහන්න පාවිච්චි කරලා තියෙනවා ඒක. මම මේ ජාතීන් අතර තියෙන ඇතැම් ගුණධර්ම සමහර ජාතීන්ගේ ගුණයන් පෙන්නලා අපේ මේ මහජාතියේයි සම්මතායගේ නුගුණ පෙන්නපු තැනක ඒක හදාගෙන වීරියෙන් එළියට වරෙල්ලා කියලානේ මේ කියන්න හදන්නේ. අනිත් ජාතීන්ට බැන බැන, අනිත් ආගම්වලට බැන බැන, අනිත් මිනිස්සුන්ට තල තල ඉන්නවට වඩා ජාතියක් හැටියට සමගියෙන් දර්ශනයක් අනුගමනය කරන අය හැටියට සමගියෙන් ලබ්ධිකයන් හැටියට ඒ සමාජ ලබ්ධික භාවය අරගෙන පින්වත් ගමනක් යන්න එපැයි අපි.
ඒක නෑනේ අපේ. එතකොට ඔය උපාසක අම්මලා සදහැතියෝ ඔබ සිල් ගන්නවා කියලා මොකද කරන්නේ? දන් දෙනවා කියලා මොකද කරන්නේ? මේ ළමයිට උගන්වනවා කියලා මොනවද උගන්වලා තියෙන්නේ? රටට ගැළපෙන්න, නීතියට ගැළපෙන්න, ජාතියට ගැළපෙන්න, කුලයට, ගෝත්‍රයට, ප්‍රවේණියට ගැළපෙන්න හැමතෙම නිදහස සතුට සැනසීම ප්‍රීතිය උදා වෙන්න ජීවිතේ හදාගෙන නැත්තම් අපි පෙරදිලානේ. ආන් ඒ පරාජිත භවෙන් අත මිදෙන්න පුතා මේ ලෝකයේ තියෙන උත්තරම වස්තුව සද්ධර්මයේම පමණයි. ඒ හින්දා ධර්මයේ ප්‍රයෝජනෙට ගන්න බෙදා දෙන පින්වත් වෙලාවක් තමයි මේ ධර්ම දානමය පින්කම සිද්ධ වෙන වෙලාව. පින්නතුනි අපිට පෙරේතකම නිසා එකතු කරන්නේ භෞතික වස්තු නේද? භෞතික වස්තු එකතු කරන්න ගිහිල්ලා ආපු ගැටලුනේ පොලිසියට එන්නේ. මේ භෞතික ලෝකේ විඳින්න ගිහිල්ලා ආපු ගැටලු පොලිසියට යන්නේ. බුදුහාඳුරෝ විඳින්න කිව්වා. ඇහත් පිනවන්න කිව්වා, කනත් පිනවන්න කිව්වා, නාසයත් පිනවන්න කිව්වා, දිවත් පිනවන්න කිව්වා, ශරීරයත් පිනවන්න කිව්වා, මනෝභාවයනුත් පිනවන්න කිව්වා. හැබැයි කාටවත් රිදෙන්නේ නැති වෙන්න. කුමන සත්වයකටවත් හිංසාවක් නොවෙන්න. පරිසරයට හානියක් නොවෙන්න. විඳට කමක් නැහැ. වැරදි විදියට විඳින්න නැතුව හරි විදියට විඳින්න. කාමේසු මිච්ඡාචාරානි. කාමයන්ගේ වැරදි විදිහට හැසිරෙන්න එපා කියලා තියෙනවා. හරි විදිහට කමක් නැහැ. හරි විදිහට කමක් නැහැ. වැරදි විදිහට එපා. ඒකට පුතා ධර්මය ඕන දකින්න. හරි වැරදි දකින්න ප්‍රඥාව ඕන. ඒ ප්‍රඥාවේ පිහිටන ධර්මය අපි නිතර හොයන්න ඕන, අධ්‍යයනය කරන්න ඕන, අවබෝධ කරගන්න ඕන. ඒ මත පිහිටලා යන්න ඕන. ඔයලා හොයලා තියෙන ඕන තරම් වස්තුව නේද? ඔයාලට ගෙවල් දොරවල් තියෙනවනේ අහස උසට බැඳලා. මහල්, දෙමහල්, තුන් මහල්, සිව් මහල් ප්‍රාසාද අනුරාධපුරයේ තියෙනවා පුතා. හදලා. මේ හීන් රාජ්‍ය සේවකයේ කොහොමද පුතා සිව් මහල් ප්‍රාසාදයක් හදන්නේ? එදා වේල කණ්ඩත් මදි පුතා හම්බෙන එක. නමුත් මේක සිව් මහල් ප්‍රාසාදයක් හදනවා. කොච්චර හොරා කනවැද්දනේ? කොච්චර හොරා කනවැද්ද? ගොවියාගේ ඉඳලා හොරානේ පුතා. ගොවියා හොරා කනවා. ස්වාමීන් වහන්සේ ඒ කොහොමද? පණුවෝ කාලා නැති කෙලින් තියෙන බටු කරල් වටේට ගහනවා උරේ. පණුවෝ කාපු කුණු වෙච්ච ඇදකුද බටු ටික මැද්දට දානවා. ඒකට කියනවා මාලේ ගහනවා කියලා. මාලේ ගහලා කුණු හංගලා මාකට් එකට යවනවා. කාටද මේ කණ්ඩ දෙන්නේ? උගේ අම්මටනේ. මේක යවන්නේ. ඒක අරගෙන ගිහිල්ලා කඩේට දාපුවාම උගේ අම්මත් ගන්න ඒක. උගේ අප්පත් ගන්න ඒක. ඈ උගේ ගුරුවරයාත් ගන්න ඒක. උගේ සහෝදරයාත් ගන්න ඒක. මේ රටටනේ දෙන්නේ. ඌ හිතනවා දිනුවා කියලා. තුට්ටු දෙකක් අරන් ඌ හිතනවා දිනුවා කියලා. මේ වගේ කාලකන්නේ දුෂ්ටයෝ ඉන්නවා පුතා. මඩ සෝදාගත් කල ගොවියාද රජෙකි. එහෙමනේ ලංකා සංස්කෘතිය. මඩ සෝදාගත් කල ගොවියාද රජෙකි. ඒ රජා මේ ඉන්න කුණු කූතාණ්ඩි රජ නෙමේ. සත්පුරුෂ රජ. සත්පුරුෂ රජෙක් ගාව තියෙනවා පුතා දස රාජ ධර්ම. සීලාදී ගුණේ පිහිටාපු. දානේ ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාවය. සතර සංග්‍රහ වස්තුව. සක්විතිවත්. මේවා තියෙනවා රජ්ජුරුවන්ට. ආන් ඒ ගුණයන් තිබ්බාලු ගොයියා ගාව. ගොවිතැන් කරන. ඒ උත්තරීතර මිනිහා විසින් දේශයටම ජීවය සකස් කරන
මානවයා බැවින් ගොවියාට ගෞරවය දීලා තිබ්බා. ජපානේ පුතේ අදටත් බදු නොගහන්නේ ගොවියාට සහ පන්සල්වලට. ටැක්ස් නෑ නිදහස්. ගොවියා රටේ ජීවය ආරක්ෂා කරනවා. පන්සල රටේ ආධ්‍යාත්මය විනය ආරක්ෂා කරනවා. විනය ඇති ජීවය ලෝකෙ දිනනවලු. ඒ මිනිසුන්ගේ දර්ශනේ විනයක් තියෙන ජීවය ලෝකෙ දිනනවා. ඒක තමයි ඇත්ත. විද්‍යා දදති විනය. ඔය ඉස්කෝලේ ලාංඡනේ තියෙන විද්‍යා දදති විනයං කියලා. විද්‍යාව පසක් වන්නට, දැනුම ආකල්ප කුසලතා පසක් වන්නට, පිහිටන්නට පින්නතුනි විනය තියෙන්න ඕන. විනය නැත්තං අධ්‍යාපනය දියුණු වෙන්නේ නැහැ. ලංකාවේ කනේ මේ සැරෙත් ඕ ලෙවල් ඉවර වෙනකොට හිරේ ගියානේ ළමයි ගොඩක්. ඕ ලෙවල් විභාගය ඉවර වෙනකොට ළමයි ගොඩක් හිරේ ගියා. අපච්චි අපි ඉස්කෝලේ විභාගයක් ලියලා ඉවර වෙනකොට අනිත් ඉස්කෝලේ උඩ පන්තිය උන්ටත් ගහලා, යට පන්තිය උන්ටත් ගහලා, යාබද ඉස්කෝලේටත් ගහලා, එහෙම කුලප්පුවක් තියෙනවද? ඈ මට කියන්නකෝ මහත්තුරුනේ, මොනවද මෙවුන්ට ඉගන්නේ? මෙවුන්ට උගන්වුවේ මොනවද? හාමුදුරුවරු කාලාන්තරයක් බණ කියනවා කියනවා කියලා මොනවද පුතේ කියලා තියෙන්නේ? කෝ දැන් මේක නිර්මාණය වෙන නිවැරදි වෙන තැන? නිවැරදි වෙන්න ඕනෑ උඩ ඉඳලා පල්ලට. ඒක මිහිඳු හාමුදුරුව ලංකාවට ඇවිල්ලා පෙන්නවා. දේවානම් පියතිස්ස මහරජ්ජුරුවෝ අල්ලගෙන රජ්ජුරුවන්ට බණ කියලා, රජ්ජුරුවෝ ධර්මයෙහි පිහිටවලා, රාජ්‍ය අනුග්‍රහය ඇතිව රටවැසියාව ධර්මයෙහි පිහිටවලා, සූසට කලාවකින් ශ්‍රී ලංකාව සන්නද්ධ කළා. ව්‍යාපාර 64ක්, කර්මාන්ත 64ක් පටන් ගත්තා ලංකාව. මිහිඳු හාමුදුරුව ලංකාවට ඇවිල්ලා ඒ කර්මාන්ත 64ෙන් ලෝකේ ශ්‍රේෂ්ඨතම රට ශ්‍රී ලංකාව කියන තැන තිබ්බා. ඒ ධර්මය අනුව. නමුත් පුතා ඒ මුතුන් මිත්තෝ නිර්මාණය කරලා ලෝකය ඉදිරියේ තියාපු අපේ රට පරගැති, පරසිරිත්, පරපුරුදු, ලෞකික රාගික මේ කෙලෙස් බර බව මත රඳවාගෙන ධර්මයට පිටුපාලා ආපු ගමනේ නිමාව තමා මේ දැන් භුක්ති විඳින්නේ. තව ඉදිරියට මෙහෙමම ගියොත් ඔබේ ඔඩොක්කුවේ ඉන්න, ඔබේ තුරුල්ලේ ඉන්න, ඔබේ ලෙයින් දහඩියෙන් තැනිච්චි මේ කොල්ලම්බ කෙල්ලම්බ වහල්ලු, වෙන රටක වෙන ජාතියක වහල්ලු කරලා ඔබ මැරෙන්නේ. වහල්ලු හැටියට තියලා මැරෙන්නේ. ඒක නිත්‍යයි මේ යන විදියටම ගියොත්. එච්චර කල් නෙමෙයි. එඳ අවබෝධයෙන් පින්නතුනි සද්ධර්මයේ ජීවිතය කරගෙන ගොඩ එන්න මහන්සි ගන්න. රුපියල් 7 බඩු මුට්ටු තියලා මැරෙන්න වෙනවා. ඔය හොයන සියලුම දේවල් තියලා මැරෙන්න වෙනවා. මේ එප්පාවල පැත්තේ වෙල්වල කී දෙනෙක් මැරුණද මේ පහුගිය දවස්වල? එප්පාවල තලාව පැත්තේ ඈ නියර බැඳ බැඳ හිටපු මිනිස්සු වෙලේ මැරුණානේ. දැන් අරන් ගියා දෙවුන්දා හම්බ කරපුවා. ව්‍යාපාරිකයෝ කඩවල් ඇතුලේ මැරුණා. ගෙනිච්චාද? නෑ. ඔක්කොම තියලා යන්න ඕනේ. කාටවත් ගෙනියන්න හම්බෙන්නේ නෑ. ගෙනියන්න හම්බෙන ජාතිය ඔබ එකතු කරන්නෙත් නෑ. ඒ තරම් මෝඩයි. මොනවද ගෙනියන්න හම්බෙන්නේ? තුපු තැනක සොර සතුරන් ගත නොයන සැඩ මනවත් වතුරෙන් වල නොයන කෝපව
වත් රජ මැති දුන් ගත නොයන උගත මන සිල්පයමයි මතු රැකන මතු මතුත් ආරක්ෂාවට පවතින්නේ පුතා උගත් බුද්ධිය පමණයි. අනිත් සියලුම දේවල් ගම්බතුරාවොත් ගහගෙන යනවා. ගින්නක් මතු වුණොත් පිච්චිලා යනවා. හොරු ආවොත් හොරාගෙන යනවා. සතුරු ආවොත් විනාශ කරලා දානවා. රජ්ජුරුව කෝපාවිෂ්ට වුණොත් රාජසන්තක කරනවා. හැබැයි ඔබ සතු බුද්ධිය කඳෙන් බෙල්ලෙන් වෙන් කරලා විසික්කත් කාටවත් ගන්න බෑ. කාටවත් නැති කරන්න බෑ. මරණයෙන් සමුගෙන යන තෙක් ප්‍රයෝජනයටගෙන මරණ මංචකයේදීත් ප්‍රයෝජනයටගෙන මරණින් මතුත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් එකම උත්තම වස්තුව පුතා සද්ධර්මයේ ප්‍රඥාව පමණයි. අනිත් ඒවා තියලා යන්න ඕනේ. ඔයාලා ඒ වුණාට එකතු කරන්නේ ගෙනියන්න පුළුවන් දේ. ඔයාලා එකතු කරන්නේ මලකඩ කන දිරාපත් වෙන කුණු වෙන කඩා වැටෙන ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ ඇති වෙලා වෙනස් වෙමින් පැවතිලා නැති වෙලා යන දේ පමණ. එවුවම තමයි එකතු කරන්නේ. අන්තිමට ගන්න ඔබට ටික දුරක් ගෙනියන්න පුළුවන් මැරුණට පස්සේ. මැරුණට පස්සේ ටික දුරක් ගෙනියන්න පුළුවන් වස්තු තුනක් තියෙනවා. මොනවාද? ලංසකාර. ඔයා ඔතනම මැරුණොත් මම පුතාට ජස්රි මහඳුරන්ගේ පිටයි. ඔතනම මැරුණොත් මේ අය දන්නේ නැහැ මැරිලා බව. ඔයාව අරන් යනවා ඉස්පිරිතාලට. වෛද්‍යවරයා නලාව තියලා බල්ලා පරීක්ෂා කරලා බල්ලා ඔළුව හොල්ලලා කියනවා දැන් වැඩක් නැහැ කියලා. ඒකෝලා නෑයෝයි මිත්‍රයෝයි ඔක්කොමලා එකතු වෙලා ඔයාව ගෙනියනවා මල්ශාලාවට. මල්ශාලාවේදී ඔය ඔයා කැමතිම සල්ලි දීලා ගත්ත ඇඳුන්නේ ඔවා අරුන් ඔව්ව ගලවලා විසික්කනවා. ඔව්ව ගලවලා විසික්කලා පුතා උඹ අකමැති මේක උඹට අන්දනවා. මේ වෙනකන් තව ගත්තෙත් නැ මතු ගන්නෙත් නැ. මේ ඉන්න හැම මිනිහෙක්ම එහෙමයි. රෙදි කච්චියක් ගෙනාවත් මිනිහට අන්දන එක ගන්නෙ නැ. හැබැයි අන්තිමට අඳින්න වෙන්නේ ඒකමයි. අකමැති මේක අඳින්න වෙනවා. අකමැතිම කාමරේ බුදියන්න වෙනවා. අකමැතිම පෙට්ටියටනේ. ඒ පෙට්ටියේ බුදියන්නම වෙනවා. අකමැතිම ඉඩමට යන්න වෙනවා. සෝංකානත්තනේ අකමැති මේක. හැබැයි ඒකට යන්න වෙනවා. මේ මිනිස්සුන්ට ඒ කාන්තයෙන් මූණ දෙන්න වෙන මේ ධර්මතාවය මේ මිනිස්සු දන්නෙත් නැහැ. ඔබට කනත්තට යනකම් ඔය තුන නෑයෝ විසින් දෙනවා. කනත්තේදී ඒකත් මේ මහ පොළොව විසින් ගන්නවා. අවසානයේ යන්න වෙන්නේ හිස් අතින් මෝඩයාට සසර දුගතියට. ඒ යන ගමන වෙලාවේ පින් කුසල් රැස් කරගෙන නුවණින් ලෝකය අධ්‍යයනය කරගෙන තිබුණොත් මරණ මංචකය කිලුටු වෙන්නෙත් නැ, ජීවත් වෙච්ච කාලේ කිලුටු වෙන්නෙත් නැ, මරණින් මතු උපදින භවය කිලුටු වෙන්නෙත් නැ. නිවනට ළඟ බුද්ධිමත් තැනක ඔබ උත්පත්ති ලැබනවා. ආන් ඒ ගමන යන්නට ඔබට මේ උතුම් ශ්‍රී සද්ධර්මය හේතු වේවා, වාසනා වේවා. අසා අවබෝධයෙන් ජීවිතය තුළ නිතර නිතර ක්‍රියාත්මක කිරීමෙන් මහා ප්‍රඥයෙකු ලෙස මෙලව ජයගෙන පරලොව ජයගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාළ
සදා සැනසීම ලබන්නට වරම් වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා තබමින් බණහඬ ලෑස්ති වෙන්න. මම මාතෘකා කරන්නට යෙදුනේ පින්නතුනි ඔබ කැමැතිම එව්වා. මොනවාද? ඔයාලා කැමැතිම මොනවටද? මොනවටද පුතේ අවංකව කැමැතිම? ස්වාමීනාස ගෑනිට. අකමැතිම එක. මම දන්නවා මිනිස්සු අකමැතිම එක. ඉස්සරෝම කැමැතිම එක තමයි. නෑ යොත් එපා. කුලෙත් එපා, ගෝත්‍රෙත් එපා, ජාතියත් එපා, සල්ලිත් එපා, මොනවත් එපා. මට ඔයා හිටියනම් ඇත. එහෙමනේ. එහෙම තමයි යන්නේ. අවසානේ අකමැති මේක වෙනවනේ පුතා මගක් යනකොට. අකමැති මේක. ඒකලා පොලිසියට ඇවිල්ලා ඇන කොටාගෙන ගහගෙන මරාගෙන නීතිඥෝ අල්ලලා උසාවියට ගිහිල්ලා උසාවියේ කියන්න තියෙන කුල අර මහ සමාජයක් ඉදිරියේ කියලා පන්නනවා. කැමති මේකට කරපු දෙ. හැබැයි පුතා එහෙම පන්නන්න නැති, විසිකන්න නැති, අයින් කරන්න නැති ඔබ කැමැතිම එකක් තියෙනවා මේ ලෝකේ. මැරෙන කොටත් කැමති පුතා. මැරෙන කොටත් කැමති. ඒ තරම් පෙරේතයි. ඒ තමයි ධනය. ධනයට තමයි ඔබ කැමති. ධනය කියලා කියන්නේ පුතා මේ භෞතික ලෝකයේ තියෙන ප්‍රයෝජන ගන්නට හැකි ඔබ ආශා කරන සියලුම වස්තු. ඒවා තමයි ධනය. මිනිස්සු මේ සියලුම කෙලෙස්යන්ගේ පටලැවෙන්නේ මේ භෞතික ලෝකයේ ඔය ධනෙ හින්දා. ඒගමන බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මේ ලෝකේ වටිනාම ධනයන් හතක් තියෙනවා. ඒ ධනයන් හත හම්බ කරන්න කිව්වා. මම ඔබට කියන්න මාතෘකා කළේ ඒ ආර්ය ධන හත. සද්ධා ධනං, සීල ධනං, හිරි ධනං, ඔතප්ප ධනං, සුත ධනං, චාග ධනං, පඤ්ඤා ධනං. සප්ත ආර්ය ධනය. උතුම් මිනිසුන් විසින් රැස් කරනු ලබන ධනයන් හත. කොච්චර හම්බ කළත් ගැටලු මතු වෙන්නේ. එක සද්ධා ධනෙ. මොකද්ද සද්ධාව කියන්නේ? බලමුකෝ කුරුඳු වැවේ තියෙනවද කියලා. ආපහු කියන්නේ සද්ධාව කියලම. ඔව්, තුනුරුවන් කෙරෙහි ඇති පැහැදීම කියලා කිව්වොත් වැරදි. තුනුරුවන් දැක දැන අවබෝධයෙන් ඇති කරගනු ලබන පැහැදීම සද්ධාව. අනවබෝධයෙන් පැහැදුනාට වැඩක් නැහැනේ. හොරාට පැහැදිලා ගෙනත් තියාගන්නවා, දන් දීපු එකේ තරම්ම යන්න යනවා. සමහර පන්සල් වල එහෙමනේ වෙන්නේ. ඔව්, දන් දීපු එකාගේ දුවත් තරම් හාඳුරුව රැගින්. මේ ළඟදී ලංසකාර මහත්තයා මම මොරටුවේ බණකට ගියා. මොරටුවේ බණට ගිහිල්ලා මං ධර්මාසනේ ඉඳගෙන ඉද්දි කොල්ලෙක් මෙහෙම අයිනෙන් ආවා. මං අඳුරන අපේ හාමුදුරුවනේ, අද නම් පරිස්සමෙන් කියන්න වෙනවා.
මමයි පුතා කියලා. අර අම්මයි දුවයි දෙන්නම හෝටලේට අරන් ගිහිල්ලා අම්මට හොඳටම බොණ්ඩ දීලා වෙරි වෙලා වැටෙනකන් ඉඳලා දුවත් අරන් පැනලා ගියපු හාමුදුරුව එහා පන්සලේ කිව්වා. දැන් කියාපන්කො බන. ඈ අම්මයි දුවයි දෙන්නම හෝටලේට ගෙනහිල්ලා අම්මට හොඳටම බොණ්ඩ දීලා මේක පුදුම අම්මනේ බොල මේකි. ඈ අම්මගේ මිනිහා කොහෙද? දුවත් අරන් ගමක් වඳින හාඳුරුවොත් එක්ක හෝටලෙට ගිහිල්ලා හාමුදුරුවෝ කියලා කියන්නේ පුතා කහපාට ඇඳුමක් කරේ දාපු අයට නෙවෙයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ භික්ෂු කියන ගොඩ නියෝජනය කරන සත්පුරුෂයාට ඇඟ මහන කරන්න පුළුවන්. හිත මහන කරන්න එපා. හිත මහන වෙලා ආවහම තමා ගත මහන කරන්න ඕනේ. ඉස්සෙල්ලා මහන වෙන්න ඕනේ හිත. ඊට පස්සේ ගත. ගතට මහනකම දෙන්න ලේසි. හිතේ මහනකම දෙන්න බෑනේ. දැන් ඔයාලා ඔක්කොම බලන්නකෝ කයයි වචනයයි දෙක මේ වෙනකොට හීලයිනේ. නේද? ඔයාලා ඔක්කොගෙම කය වචනය හීලයි. කවුරුත් කතා කරන්නේ නැහැ, කවුරුත් වැඩක් නැහැ, ක්‍රියා කරන්නේ නැහැ. නිසල් මම්බ ඉන්නවා. හැබැයි හිත කුලප්පු ඇදලා මෙලාට ගිහිලා වෙලේ වතුර හරවනවා. ඈ අනුන්ගේ වක්කඩ වල් කපනවා. ඈ අනුන්ගේ හොරව් වලට උණ්ඩ ගහනවා. ඈ ඕ සමහරු උයනවා. සමහරු හැලිවලම් වහනවා. සමහරු කබඩ් වල දාලා ආපු රන් රිදී මුතු මැණික් ගනිනවා. ඈ සමහර අයගේ ව්‍යාපාර බලනවා. සමහර අයගේ අනියම් බිරිඳ දිහා බලනවා. සමහර අයගේ අනියම් සැමියා දිහා බලනවා. සමහරු පෙම්වතිය දිහා බලනවා. සමහරු පෙම්වතා දිහා බලනවා. හිත පුතාන්නන් නැතරයි. ඇයි පේන්නේ නැන්නේ? පේන දැන් මේ පුතා මෙතන මේ සද්ද විකාශන යන්ත්‍රයේ අරුවා මෙව්වා උල් ගහලා තියෙන්නේ එව්වාද බලාගෙන ඉන්නවා. ඔය හිටියට ඔකගේ හිත කොහෙද? ඈ ඔතන ඔය හිටියට ඔක මේක වට කර දුවනවා. වට කර දුවලා තමයි ආපහු ඔළුව ගසා දාලා මෙතෙන්ට එන්නේ. එතකොට අර හිත ගිහිල්ලා තිබිච්ච කාලේ ඇතුලේ පුතා ඇහෙන්නේ නැහනේ. හිත ශරීරයෙන් ගියපු ගමන් කන් ඇහෙන්නේ නැහැ. හොඳට අහගෙන ඉන්නකො මේ කියන එක. ඔබ මතක් කරන්නකො ජීවිතේ. හිත ගිහිල්ලා කල්පනාවක තද හිටියොත් ඒ වෙලාවට ලෝකේ ළඟපාත ඇහෙන ශබ්ද එකක්වත් ඇහෙන්නේ නැහැ. ඔබට කතා කරද්දී ඇහෙන්නේ නැහැ. ඔබ ඉදිරියෙන් යන මිනිහව පේන්නේ නැහැ. රස පහස දැනෙන්නේ නැහැ. ඇයි හිත නැහනේ? හිත දුවනවා. හිත හීලන හරිම මුරණ්ඩුයි තන තන ඇවිදිනවා. හිතුණු තන නවතිනවා. හිත හීලන. ගිහි පැවිදි ඔක්කොගෙම පුතා හිත හීලන. හාමුදුරු කෙනෙක් පින්ඩ පාතේ වඩිනවලු. ඒ කාලේ හැබැයි දැන් නෙමෙයි. දැන් පින්ඩපාතේ යන්නේ නැහැ. පින්ඩපාතේ ගියා නම් පුතා ඔය කෙහෙල් මල් ඉලව් එකක්වත් වෙන්නේ නැහැ. ඈ හාමුදුරුවරු සෙත් සාන්ති කරන්නේ. ගුරුකන් යන්ත්‍ර මන්ත්‍ර නැහැ. කට්ටණ්ඩි කන්නේ. කේන්ද්‍ර හදන්නේ. වෙදකම් කරන්නේ. ඒ හාමුදුරුවරුන්ට තහනන්නේ. ඒ හාමුදුරුවරුන්ට තහනන්. ඒවා කරන්නේ. සිව්පසේ සඳහා පිණ්ඩපාතේමයි යන්නේ. උදේ දානෙට පිණ්ඩපාතේ ගියා. හම්බුණා ගහක් ළඟ ගඟක් ළඟ ඉඳගෙන වැළඳුවා. පාත්‍රයේ පිසදා ගත්තා. ටිකක් වෙලා විවේක ගත්තා. ඊළඟට දවල් දානෙට පිණ්ඩපාතේ යනවා. ඒ යන අතර මග මුණ ගැහෙන මානවයාට ධර්මයේ දේශනා කරමි.
කුසේ පමණට ලැබුණාම පාත්‍රේ වහනවා. කුසේ පමණට පමණයි ගන්න. ඊට පස්සේ පාත්‍රේ වහනවා. පාත්‍රේ වහලා අදාළ තැනකට යනවා. නිසල්මන් නිදහස් තැනකට ගිහිල්ලා ඒ දානේ වළඳන්න පහසුකම් තියනවාද බලලා එතන රැඳිලා දම් වළඳලා රැස් වෙච්ච අයට බණ කියලා එතන රැඳෙන්නේ යනවා රෑ වෙනකම්. රෑ වෙනකොට ඒ ඉසව්වේ ළඟපාත අරමක් කොහෙද තියෙන්නේ ඒ අරමට ගිහිල්ලා සැතපිලා බවුන් වඩලා Taman දවල් කාලයේ කළ ක්‍රියාවන් රාත්‍රියේ කළ ක්‍රියාවන් මෙනෙහි කරමින් ජීවිතය දකිනවා. ඒක තමයි පැවිද්දාගේ උරුමය. එහෙම තිබ්බ පැවිද්ද කොටු කරලා ගයක් ඇතුළට දාලා මේ කිලා දානේ ගේනවා. අර ගේ ඇතුළට. හාඳුරුවන්ගේ කාමරයටම පුතා පූජාවට යන්න. විහාරේ කොහෙද? බණමඩුව කොහෙද? දන්සාලාව කොහෙද? මේකි හාඳුරුවන්ගේ කාමරේට රින්ගන්නේ හවල් එකටද? ඈ? මේ වල් ගෑනු ඉන්නවා මේ ගංගොල. වල් ගෑනු. ඒකි තමයි අධිපතිය දායක සභාවේ. හාඳුරුවන්ගේ සිවුරත් ගලවලා හාඳුරුවොත් ගලවලා විසිකලා කාබාසිනියා කොල්ලා තමයි නතර වෙන්නේ. මොනවද බලන් රින්ගන්නේ කොහෙවත් ඕන නැති තැන්වල? තමන් ආපු වැඩේ කරගෙන යනවා මිස. තුට්ටු දෙකේ කාලකන්ණිය මුළු සාසනයම කෑවා. අර පින්ඩපාතේ ගියපු හාඳුරු නියම් ගමක් මැද්දෙන්ලු යන්නේ දුෂ්කර ගමක් මැද්දෙන්. කුරුඳු වැව නෙමෙයි. දුෂ්කර ගමක් මැද්දෙන් යනවලු. යනකොට කාන්තාවක් මේ වාගේ ලොකු ගහක් යට මිදුලේ කුස්සිය පැත්තෙන් මිදුලේ ගහක් යට කොළඹුවක් තියාගෙන ඒකේ වාඩි වෙලා හාල් ගරනවලු. ඉස්සර කාන්තාව චීත්තේ හැට්ටේ නියඳින්නේ. චීත්තේ ඇඳලා හැට්ටේ ඇඳලා හිටියාලු. චීත්තේ හැට්ටේ යන්දහම මැද්දෙන් අඟල් 5ක 6ක විතර කෑල්ලක් ඉතුරු වෙනවනේ. ඒ ඉතුරු වෙන කෑල්ල අරුන්දා කොළඹුවේ ඉඳගෙන ඉන්න හින්දා උසට සරිලන මහත මහතට සරිලන උස ආරෝහ පරිණාහ දේහ ලක්ෂණයන්ගෙන් යුතු මෙවුන්දාගේ වට්ටක් අදාරයක් වාගේ කොටසක් කොහොම එළියට ඇවිල්ලාලු. ඉන හරියෙන් ඉඳගෙන ඒ ඉන්න නිසාවෙන් අර තෙරපිලා ආපු වට්ටක් අදාරයේ ප්‍රතිගෝමර ඉහුණු බඳට රිදී මාල පළඳත් පැතූ පැතුම් හදපතුලේ සුන් වී යනවා නෙමෙයි මේකේ දලු දාලා ඇවිල්ලා. හදපතුලේ දලු දාලා ඇවිල්ලා රිදී මාල පළඳන්ඩ ආසහිතුනලු අර තරුණ හාමුදුරුවන්ට. තරුණ හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් යනවලු අවුරුදු 7ක ඉතර ගෝලයා. ගෝලයා ඉන්න හින්දා මොනවත් කියන්නත් බෑලු. හාල් ගරන හින්දා එතෙන්ට ගිහිල්ලා පාත්‍රය අල්ලන් ඉන්නත් තව හාල් ගරනවන්නේ බොලන් අයිදිලා නැන්නේ. එතන ඉන්නත් බෑලු. නමුත් අර පෙනුම හින්දා දාලා යන්නත් බෑලු. පෙරේත හිතිලා. පස්සේ දවසක හරි ප්‍රයෝජනයක් ගන්න අදහස විතරක් ඔලුවට දාලා යන්න ඕනේ කියලා හිතුණලු. පොඩි එකා ඉන්න හින්දා බෑ අදහස ඔලුවට දාලා යනවා කියලා හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට නොතේරෙන්න ගෑණිට තේරෙන්න භාෂාවක් හදලා හාමුදුරුවෝ කියනවලු සිහින් සිනිය සිනිය ලොලේ සිහින් ඉඟට ඇඳිසේලේ පද දෙකක් කියලා හුස්ම ගත්තලු ඉතුරු පද දෙක කියන්න. පළවෙනි පදේ කියනකොටම පොඩි හාඳුරු වටපිට බැලුවලු. සිහින් සිනිය සිනිය ලොලේ කියනකොට පොඩි හාඳුරන්ට තේරුණා. තේරිලා වටපිට බැලුවා. වටපිට බලනකොට පොඩි හාඳුරු දැක්ක ආරුන්දාගේ වට්ටක් අදාළේ. පොඩි හාඳුරුන්ට දැනුණා හාඳුරු අමාරුවේ වැටිලා ඉන්නේ. මේකේ පැටලුනොත් හාඳුරුවත් ඉවරයි මාත් ඉවරයි සාසනෙත් ඉවරයි. බේර ගන්නවා නම් මේ දැම්ම බේර ගන්න ඕනෑ කියලා හිතලා
Lokuandro Husma Arang Iturupada de Kianda Kalim, Podiaka Vimarsane at Kerala, Pariks and at Kerala, Aubo that Keragane, Podihandru, Lokuandro and Tisa Laki, Iturupada de Kabuta Mahapradnik Mahapradnik Podihandru itapasekiwa Sihin sinia sinia lole, Sihin ingate and isele. Hal garan katami dule dak mahanek loba kale kiyala haanduruwanta lajja awalu puta loku haanduruwanta ai dahin e kadana gatta okkoma haanduruwanta puduma aathma lajjawak awalu divi tiyana turu lajjahai baya yonan ekata puta paapen walakinda lajjahasa baya ona ඒ දෙක නැත්තම් තමයි ඕන ජරා වැඩක් කරන්නේ. ලැජ්ජ බය මතුවලා ආවා පුංචි එකාගේ උපදේශයෙන් ජීවිතේ හදාගෙන පොඩි එකාවත් අරන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් භාවයට පත් වෙලා නිවන් දැක්කලු. බලන්නකො අර මෙච්චර වැටෙන්න ගියපු වලෙන් චූටි එකා ගත්තානේ ගොඩ. තාත්තා වැටෙන්න යන වලෙන් පුතාට පුළුවන් ගොඩ ගන්න. හැබැයි පුතා වරද හැදුවාම පුතාට ගරු කරලා වරද පිළිගන්න ඕනේ. නැත්තම් බෑ. රජුරුවන්ගේ වරද හදන්න රටවැසියාට පුළුවන්. රජුරුවන්ගේ වරද හදන්න අගමැතිට පුළුවන්. ඇමතිට පුළුවන්. මන්ත්‍රීට පුළුවන්. හැබැයි ගරු කරලා වරද හදා ගන්න ඕනේ. හොඳ උදාහරණ තියෙනවා අපේ රාජ්‍ය නාමාවලියේ. Mahasen Maharajuru Hamuduru Ritu Mahavihare Kudukarla Ginitiba Ekola Unduapura Hala Handuru Godak Pichila Merna Kotasak Alla Merua Evelan Hayatiba Handuru Diwaluputawe Mardan Kadaval Paradigi Ruanelisa Langi in the Lahitanoko Mardan Kadaval Tavila Mardan Kadavaling Habarana Palet Diwalu පිටිපස්සෙන් අස්වාරෝහකයෝ එළවගෙන එනවලු දැන් අල්ලන්න මරන්න අස්සයොත් එක්ක දුවන්න බෑනේ ඒ ගමන දැන් ඔය තියෙන්නේ ඝනවැල් පොළ ඒ ඝනේ වැල් පොළට එනකන් ඇවිල්ලා එතනදි සිවුරු ටික ගලවලා ගහක් යටින් තියලා කැලේ පැන්නලු ඝනයෝ වල් වැදිච්ච තැන හින්දා තමයි ඝනවැල් පොළ කියලා කියන්නේ ඝනයෝ වල් වැදුණු ස්ථානේ ඝනවැල් පොළ හැබැයි අසාරෝහක නතර වුණා සිවුරු දැක්කා කැලෑ පැනලා තියෙන්නේ කියලා ගියා ගිහලා ඇල්ලුවා සිවුරාලලා සිවුරාලලා අල්ලලා රජුරවන්ට පණිවිඩේ දුන්නා රජුරෝ කිව්වා මගේ අහට පේන්න ගේන්න එපා මැරෙනකම් මැරෙනකම් වැඩ ගනියව ඒකෝලාර සිවුරාලලා ඔක්කොම අරන් ගිහිල්ලා පුතා වැවක් බැන්දලු හීරලු බැඳපු වැව තමයි තියෙන්නේ හුරුළු වැව. හැබැයි එච්චර අපරාධයක් කරපු රජුරුව මහැමතියාගේ බණ අහලා මහැමතියාගේ අවවාදයෙන් අවබෝධ කරගෙන සියලු පාපයන් පිළිබඳව ලැජ්ජා බිය උපදවාගෙන සසර බිය උපදවාගෙන නිවැරදි දස රාජ ධර්මයෙන් රජකම් කරන උත්තම රජ කෙනෙක් බවට පත් වුණා. ඊට පස්සේ මහා විහාරයේ ළඟම හදලා තියෙන ජේතවනාරාමය විශාලතම චෛත්‍ය රාජානන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුව තැන්පත් කරලා හැදුවා. මහා විහාරයේ නැවත ගොඩ නැගුවා. රිටිගල කන්දේ භික්ෂූන් වහන්සේලා 12000කට වැඩ ඉන්න පන්සලක් වෙනම හැදුවා. රෝහලකුත් ඇතුව ඒ විදිහේ සාසනාභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කළා පුතා ලැජ්ජ බය උපදවාගෙන සද්ධාවන්තයා පුතා ධර්මයේ පිළිබඳ අවබෝධයෙන් පැහැදෙනවා බුදුහාමුදුරුව ගැන අවබෝධයෙන් පැහැදෙනවා මහා සංගරුවන පිළිබඳ අවබෝධයෙන් පැහැදෙනවා අවබෝධයෙන් පැහැදිච්ච මිනිහා පාපය කෙරෙහි ලැජ්ජා බය උපදවාගෙන කුසල් පින් කුසල් රැස්කොට දෙව් මිනිස් දෙගතියෙහි සැප කෙලවර අමා නිවනට යන්න පාර හදනවා. දකිනෝ. ඒ නිසාවෙන් පින්නතුනේ ජීවිතේ
කියවන්න නිතරම. ජීවිතය කියවන්න බෞද්ධ දර්ශනයත් සමග. වියකෙන හැම වෙලාවකම බලන්න. දෙවනි කාරණය සීල ධනය. පළවෙනි එක සද්ධා ධනය, දෙවෙනි එක සීල ධනය. සීලය කියන්නේ මොකද්ද? උපාසකම්මලා මේ පහුගිය දවස්වල ගත්තේ මහමෙවුනාවට ගිහිල්ලා. මහමෙවුනාවට සිල් වැහි වහිනවා. හැම මාසයකම පොහෝ දිනේ ගමේ විහාරෙට වැහි බිඳුවක් නැ වෙනසක් ඇයි බුදු පියාණනේ ලොක්ක ලොක්කියෝ හැරමිටි ගහ ගහ රෝද පුටුව උඩ දාගෙන සිල් ගන්න යනවා මහමෙවුනාවට අනේ අප්පේ යතා දණ්ඩේන ගෝපාලෝ ගාවෝ පාචෙන්ති ගෝචරං ඒවං ජරාච මච්චූච ආයුම් පාචෙන්ති පානින දණ්ඩක් අතින්ගත් ගොපල්ලා ඒ දණ්ඩෙන් තලතලා ගවයම්ව තනබිමට ගෙනියන වාසේ ජරාවයි ව්‍යාධියයි විසින් අපිට තලතලා තලතලා මරණයට ගෙනියන්නේ වහා මරණයට රැගෙන යන අපි තන නොතන අවබෝධ කරගෙන වහ වහ පින්කුසල් රැස්කොට ජීවිතය දකින්න ඕන. ඒ නිසා පින්නතුනි සීලය කියන එක හොඳින් ආරක්ෂා කරගන්න ඕනේ. ශික්ෂණය. ඒක තමයි එක. ශික්ෂණය තියෙන්න ඕන. සීලය තියෙන්න ඕන කොතනද? ඇත්තටම සීලය කියන්නේ මොකද්ද? එක තැනක බණ පොතේ උගන්වනවා කය වචනය සම්වර කිරීම සීලයයි. කය වචනය සම්වර කිරීම සීලයයි කියලා බණ පොතේ තියෙනවා. දැන් මේ ඔයාලට තියෙන්නේ ඒක මේ දැන්. ඔයාලගේ කයත් සම්වරයි දැන් වචනයත් සම්වරයි. එහෙනම් සීලය තියෙනවා. කය වචනය සම්වරයි. ඒක මතු පිට සීලය. අපිට පෙනෙන සීලය නේක. අභ්‍යන්තර සීලේ පේන්නේ. ඒක තමයි හිත. ඒක තමයි හිත. අභ්‍යන්තර සීලයයි මතුපිට සීලයයි දෙකම සම්වරව පවත්වාගෙන යාම තමයි නිවන් දකින්න පුළුවන් උත්තම සීලය. සුරක්ෂිත වන උත්තම සීලය. හිත හීලා නැත්තම් පුතා ගත වචනය දෙකට ඉන්න දෙන්නේ. නිකන් හිත මම උදාහරණයක් කියන්නම් උදේ වැඩට යනවා නියර බඳින්න කොල්ලෙක් උදේ කොල්ලෙක් නියර බඳින්න යනවා නියර බඳින්න ගියපුවාම කුඹුර හිමි මිනිහා අර කොල්ලාට කතා කරලා පුතා මේ උදැල්ල ගනින් කියලා උදැල්ල දීලා උදේ 8ේ ඉඳලා හැන්දෑවේ 5 වෙනකන් නියර බඳිනවා නියර බැඳලා හවස 5යි තර වේගෙන එනකොට මුගේ හිත කියනවා දැන් හරි දැන් ඵලයක් දැන් ඵලයක් සල්ලි ඉල්ලගෙන ඵලයක් අර මිනිස්සයා පහයි කියලා කියනකොට පුතේ දැන් යන් අපි කියලා එක්කන් ගිහිල්ලා වැඩ කෙරුවට රුපියල් 2500ක් අතට දීලා පුතේ හරි එහෙනම් සුබ ගමන් කියලා කියනවා ලංකාවේ නෙමෙයි ජපානයේ ලංකාවේ සුබ ගමන් කියන්නේ නැහැ තොට එන ගාපි 2500ක්ම ගත්තා ඔව් කණ්ඩක් දුන්නා උදෙත්තේ දුන්නා හවසත්තේ දුන්නා 2500ක්ම ගත්තා එන ගාපිය ජපානේ නම් පුතා අතට දීලා වැඳලා ස්තුතියි සුබ ගමන් ඔබට කියලා කියන ඕ රජුරුව වුණත් ඕනෑම යාචකයෙකුට වැඳලා හැම ආශිර්වාද කරනවා ඒ තරම් පින්වන්ත සුද්ධ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම බෞද්ධ හැඟීම් දැනීම් තියෙන ක්‍රියාකාරකම් තියෙන රට. එහෙනම් හිතේ සීලයයි ගතේ සීලයයි දෙකම ඇති කරගෙන ජීවිතයේ සීලයෙන් සන්නද්ධ කරගෙන යන්න ඕනේ. කොල්ලා අතට 2500 ගත්ත ගමන් පුතා කොල්ලාගේ හිත කියනවා ඔය 2500ක් තියෙන්නේ දැන් බීපියේ.
ඔය 2500ක් තියෙන දැන් බීපී මුට යන්න දෙන්නෙම නෑනේ ගෙදරට දැන් මූට හිතන්න තියෙනවා ගෑණී බබාලයි බලාගෙන ඉන්නවා අහිංසක අම්මා ලෙඩ වෙලා ඉන්නවා අප්පච්චිට මුකුත් කරන්න බෑ එකතන මේ අය බලන් මං අර වෙන කවුරුත් නෑ පොඩිය උන්ගේ ඉස්කෝල වැඩ තියෙනවා උන් උදේට හරිහා මං කෑමකුත් නෑ දවල්ට කෑමකුත් නැතුව ඇති රැට හරි එවුන්ට කටට රහට මොනවා හරි දෙන්න ඕනේ ඒ හින්දා මං ඉක්මනට ගෙදර යන්න ඕනේ හිතන්න ඕන තරම් නුවණින් විමර්ශනය කරලා හිතන්න ඕන තරම් දේවල් මිනිහට ඒ තියෙද්දි මුගේ හිත කියනා නෙමෙයි ගොන් නාම් බගේ හිත කියනවා පුතා දැන් බීපිය දැන් බීපිය දැන් පල නෑවෙත් නැතුව ලංසකාර මහත්තයා මේක ගිහිල්ලානේ අතෙන්ට මේ කුරුඳු කුරුඳු වැවේ මේ කුරුඳු වැවේ මෙහෙම වුණ නෑ ඈ පුළුවන් නම් නෑ කියන්න මෙතන සමහර ගෑනුන්ගේ හිත කියනවා හාමුදුරනේ අපේ ගොනා ඔහොම තමයි ඔව් සමහර ගෑනු අයගේ හිත කියනවා ගොනා ගත්තේ කවුද ඒ ගොනා ගත්තේ කවුද ගොනා ගත්තේ තෝ ගොනාව බලා ගන්න දන්නේ ගොනාව බලා ගන්න දන්නේ ගොනාව බලා ගන්න දන්නේ නැත්තේ ගොනාව ගත්තේ එළ දෙනක් නේ එක ගොනා බව දන්නවා නම් නහදා ගන්න ඕනේ ඒක තමයි ගෑණිගේ වගකීම ගෑණිට කුලප්පු වෙන ගොනාට වලා එහෙනම් නහ වැටෙන්නේ අවසානයේ ගෑණිත් ඉවරයි මිනිහත් ඉවරයි පින්නතුනි මේ සමාජය ඇතුලේ අපි හොඳට හිතනවා නම් ධර්මයට එකඟව හිතනවා නම් සිල් ප්‍රායෝගිකව ගන්නවා නම් කොච්චර ලස්සන වෙයිද මේ පින්වතු සියලු දෙනාම වැරදි ආකල්පයක ඉන්නවා සිල් ගන්න ඕන නා කියුනාම එහෙම තමයි හිතන්නේ සිල් ගන්න ඕන නා කියුනා පුතාලා සිල් ගන්න නැහැ නේ ඇත්තටම නෑ කවදයයිද මම පුතාලා සිල් ගත්තොත් අවංකවම අවුරුදු 65 පයින්න ඕන එතකම් බලාගෙන ඉන්නේ හැබැයි සිල් ඕන මම පුතාලාගේ වයසේ ආයට හොද්දටම සිල් ඕන භද්‍ර යෞවන වයසේ විවාහයේ මුල් කාර්තුවේ පුතාලා ඉන්නේ එහෙනම් හොඳටම සීලය ඕන ඉගෙන ගන්න ළමයිට පරිපූර්ණ සීලය ඕන සීලය නැත්තම් ඉගෙන ගන්න බෑ සීලය නැත්තම් විවාහය පවත්වන්න බෑ පුතේ ගැටවර තරුණ මැදියම් මේ වයස් කාණ්ඩ තුනට සීලය තිබ්බේ නැත්තම් විනාශ වෙනවා නා කියුණාට පස්සේ ඉතින් සිල් දෙන්න අය ගන්න වෙනම යන්න ඕනද ගන්න වෙනම යන්න ඕන නැ නාකි කියන්නේ නොහැකි මොනවද නොහැකි වල් වැඩක් බෑ හොඳ වැඩක් බෑ දෙකම නොහැකි එතකොට ඉතින් ආය අමුතුවෙන් සිල් ඕන නැන්නේ වැරදි කරන්නත් බෑ හොඳ කරන්නත් බෑ බලාගත්තු අතේ බලාගෙන මෝල් ගස් ගිල්ලා වගේ ඉඳ තියෙන්නේ අනුන්ගෙන් වැඩ ගන්න ඕන කාලෙනේ නේද නොහැකි කාලෙ අනිත් අයගේ උදව් ඕන බතෝනේ සම් බරිස්සාමි කිච්චන්නේ සම් කරිස්සාමි කුලවන්තන් තපෙස්සාමි දායජ්ජම් පටිපජ්ජාමි අතචපන පේතානං කාලකතානං අනුපදස්සාමිති භික්කවේ මව්පියෝ බලාපොරොත්තු වෙන බලාපොරොත්තු ටික ඒකේ තියෙනවා කිච්චන් නේසං කරිස්සාමි කරගන්න බැරි නිසා කවුරු හරි කරලා දෙනතුරු බලා ඉන්න වයස කරන්න බෑ ඒ වයසට පුතා සිල් බිඳින්නත් බෑ සිල් බිඳින්නත් බෑ එහෙනම් මේ මෙවුන්දලා ඔක්කොම
විසාකාව වෙලා ඉන්නේ අවුරුදු 70දී. එතකන් කොහෙද ගියේ? මේ ළඟදි මං සින්දුවක් ඇහුවා අලුතෙන් ලියලා තියෙන ලංසකාර මහත්තයා. අලුත් කොල්ලෙක් කියන්නේ. ඒකට රාජ්‍ය සම්මාන පුදන්න ඕනේ. ඒ තරම් ලස්සනයි. පොන්ටියේ අම්මා අම්මා මයිතාම වැරදුනේ අපි නිසයි වැරදිද කොම බක්මහේ කොල් බිජු පුපුරන දාක නංගියේ අම්මගෙන් උඹ ඉල්ලන වදගේම තනේ කඩා විසිකර පත්තිනි වීනම් අනේ හාමතේ අපි මැරිලායේනම් වනේ පැරෙන්නේ වන පල විසවීනම් නගේ දැන් යමං පඩිපුර ගිනිතියපං සතා කියයිඳ හිටක දියහුනාට කතා හදනවුන් සේරම බෝසත්ද යකාවැන්නට පෙරඋඹේ අයියාට කතන්දර එපා වැඳපං අම්මාට දං කඳ නැති දාට රං කඳ වී පෙනිලා ලොකු හාමුදුරු ඉඳ හිට බන පද එව්වා මුචලින්දගේ ඇහේ නයි කඳුලක් නැටුවා අපේ අම්මා බන කතාවක් බුදු ගෙයිලිව්වා රත්තුනු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්තුනු බඹරු ඉටිමල් පොකුරෙත් වැව්වා ඇත්තට ලෝකෙ ගැන තොපි දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තු තිරි තිබුණා ලස්සන කතාවක් මේ ලංකාවේ ගමක සිද්ධ වෙච්චි සත්‍ය කතාවක් මොකක්ද ඒ කතාව මේ ගීතේ තියෙන්නේ ඒක එක පවුල මං කෙටියෙන් කියනවා පුතා පැය තුනක් කියන්න ඕනේ ඒ ගීතේ මං කෙටියෙන් කියනවා අහිංසක නූගත්ම නූගත් මල පොතේ අකුරක් දන්නේ නැති ශරීරයේ ලස්සන ගෑනු ළමේකුයි කොල්ලෙකුයි කසාද බැඳලා කොල්ලා චූටි කිරිසප්පය දෙන්නේ බබාලා දෙන්නෙක් ඉන්නකොට මිනිහා මැරුණා කෙල්ල ලාබාල වයසෙන් බැන්දේ තරුණ වයසට එනකොටම මිනිහා මැරුණා චූටි පැටව් දෙන්නෙක් ඉන්නවා මෙවුන් දෙන්න අරගෙන පුතේ වැඩකට යන්නත් බෑ ඉල්ලා කණ්ඩත් බෑ ජීවත් වෙන්නත් නෑ ගමේ එක ගෑණියක් මේ අහිංසක ලපටි ලාමක අම්මා දිහා කරුණාවෙන් බැලුවේ නෑලු රත්තුණු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා බැලුවේ නෑලු රත්තුණු යකඩ කියලා කියන්නේ ආචාර්යා මයිනහමෙන් ඇදලා හුලං ගහලා ගිනි අඟුරු ගොඩේ දාපු යකඩේ පුතා කිරිබත් කෑල්ලක් පොඩි කරන ගානට උණු වෙලා දියාලු වුණාට පස්සේ ඒක අරගෙන කිනිහිරිය උඩින් තිබ්බහම ලෝකුරු වගේ ගෑණිත් ඇලුවලු පුතාරක ඒ තරම් උණු වෙලාලු ඒකේ කිරිබත් කැටයකට ගැහුවා වාගේ චප්ප වෙලා යන මට්ටමට අහිංසක මිනිස්සු දැක්කහම් පුතා ඕනෑම එකෙක් පාගන මේ ගංගොල අපේ රටවල් වල
අහිංසකේ කාව පාගනවනේ. පහත් තැනින් තමා යන්නේ. රත්තුණු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා. අහිංසක අම්මාව බැලුවේ නෑලු එකෙක්වත්. වැටිච්ච එකව වැටෙන්නම ඇරියලු. මැරිච්ච එක මත අනික් කෙවුනුත් මැරෙන්න ඇරියලු. මත්තුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා. ගමේ ගෑනු නොබලන අතරේ පිරිමි බලන්න කැමති වුණාලු. කෙල්ල ලස්සනයි තරුණයි මිනිහා මැරිලා. දාහේ කොළ පෙන්නලා කැමති වුණාලු බලන්න. මල පොතේ අකුරක් දැන්න නැති මෝඩ මෙවුන්දාට ජීවත් වෙන්න විදියකුත් නැති හින්දා දාහේ කොළවලට කැමති වුණාලු. එහෙම අඬ අඬා දාහේ කොළ අරගෙන ස්වාමි භක්තියෙන් අඬමින් දරුසෙනෙහසින් අඬමින් ජීවත් වෙන්න විදියක් නැති හින්දා අරව අරගෙන ශරීරය හූරා කණ්ඩ මිනිස්සුන්ට දීලා පොඩි උන් දෙන්නව හැදුවලු. කොල්ලා ගැටවර වයසට එනකොට අම්මා ගැන අඳුර ගන්නවා. හැබැයි අම්මා කඳුළු පිරි දෙනතින් මුළු ජීවිතේම ගත්තු උත්සාහය මා විඳිනා කරුමය මේ දෙන්නාට නොවේවා. ඒක කොල්ලාගේ හදවතට දැනිලා කොල්ලා පුංචි කාලෙම අවුරුදු 16දීම අම්මාගේ වගකීම කොල්ලා ගන්නවා. ගෙදර නඩත්තුව කොල්ලා බාර ගන්නවා. අම්මට කියනවා අපේ අම්මා නංගිත් එක්ක ගෙදර ඉන්න ජීවත් වෙන්න මං කොහොම හරි හොයන්න. අම්මා දුක් විඳා ඇති දැන් මට පුළුවන් අම්මා කියලා ඒ හයිය ගන්නවා කොල්ලා. අවුරුදු 16 ඉඳලා පුතා අවුරුදු 20 21 වෙනකොට ගෙදර ලස්සනට නිර්මාණය කළා. පවුල ලස්සනට නිර්මාණය කළා. ගමේ ගෑනුන්ට ඊරිසියා හිතුණා. ගමේ ගෑනුන්ට ඊරිසියා හිතලා අර කෙල්ලත් දැන් ගැටවර වයසනේ. කෙල්ල අල්ලාගෙන කෙල්ලට අම්මගේ චරිතය කිව්වා. තොපි මහ ලොකුවට උද්දච්ච කොමට දැන් ඔය ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන ගත්තාට තොපි අම්මා මෙහෙමයි කෙරුවේ කියලා මේ වගේ ඉන්නවනේ. ඔය සිල් ගත්තට සිල් පිට සිල් ගත්තත් මන් දන්නවා වග. මන් දන්නවා වග. ස්වාමීන් වහන්සේ ඔක්කොමද දසම ගානක් ඇති පුතා. එහෙම නොවන තැන දසම ගානක් ඇත්තේ. බහුතරයක් අතන. අර කෙල්ල මේ ඔක්කොම ඕපාදූප ටික අහගෙන කෝපාවිෂ්ට වුණා. සිංහල අවුරුද්ද හෙට කියලා. බක්මහේ කෝල් බිජු පුපුරන දාක කියලා නේකේ ලියලා තියෙන්නේ. සිංහල අවුරුද්ද දවසේ තමයි මේ සිද්ධිය දැන් එළිවෙන්නේ. ඒකල්ලා හිතේ තියාගෙන බුදියාගෙන හිටියා. අප්‍රේල් 14ට එළිවෙන්න. අයියා උදේ පාන්දර ගියා. ගෙදෙට ඔක්කොම ගෙනල්ලා පුරෝලා දැන් තියෙන්නේ අවුරුද්ද සමරන්න. අයියා උදේම ගියා නාගෙන එන්න. අම්මටයි නංගිටයි ලෑස්ති වෙන්න කියලා. කොල්ලා නාගෙන එනකොට අම්මගේ ඇස් දෙකේ කඳුළු පිරිලා තියෙනවා. අම්මා අපේ අම්මට නංගි වැන්දද කියලා ඇහුවලු. අම්මට හයියෙන් ඇඬුණලු. වැවෙන්නේ නැතුව උදේ පාන්දර අරකි බැනලා. අයියා එනවා දැන් නාගෙන අයියත් එක්ක බුලත් දෙන්න ලෑස්ති වෙන්න කියලා. වල්කොමේ ගම් වටේ ඇවිදලා 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 සත්තු සිව්පාව වගේ ජීවත් වෙච්ච යකීලට අඳින්න බුලත් දීලා උදේ පාන්දර අරුන්දට කියලා. උන්දගේ හිත පෑරුණා. හයියෙන් ඇඬුණා. කොල්ලට දැන්න මොකක් හරි වුණා කියලා හැමම ගෙට ගියා. ගිහිල්ලා නංගි ගාවට ගිහිල්ලා නංගි අම්මට වැන්දාද කියනකොටම අර කතාවම කිව්වා කොල්ලට. මේ ගීතේ තියෙනවා පුතා මට මැවිලා පේනවා. කොල්ලා වෙවුලනවා කේන්තියෙන්. සුබ දවසක් ආදරෙන් හදපු නංගි. ඒ හින්දා දත්මිටි කකා කොල්ලා අඬනවා. ගීතේ ඇතුලේ අඬනවා හොද්දට පේනවා අයිකි ගහ ගහ. ඒ වගේම වචන ඇතුලේ
ද්වේෂය පා වෙනවා. බුදුම නිර්මාණයක අහන්නක අන්තර්ජාලය තියෙනවා. කොල්ල අල්ල ගන්නවා කෙල්ලගේ. බෙල්ලෙන් අල්ලගෙන අරන් එනවා. ඇවිල්ලා ඔබනවා අම්මා ගාව. අම්මා හයියෙන් අඬනවා. අම්මා ගාව ඔබලා කෙල්ලට කියපු කතාව පුතා මේ ගීතේ තියෙන්නේ. තනේ කඩා විසිකර පත්තිනි වීනම් අනේ හාමතේ අපි මැරිලා එනම් වනේ පෑරෙන්නේ වන පල විසවීනං නගේ දැන් යමං පඩිපුර ගිනි තියපං. අපේ සංස්කෘතිය තියෙනවානේ පත්තිනි අම්මා ගැන. පත්තිනි අම්මා පතිවෘතා සීලේ බලය පෙන්නලා දකුණු තනේ කඩලා ගැහුවලු පඩිපුරට ගිනි ඇවිලෙන්ට. පතිවෘතා සීලේ බලය. නංගි අපේ අම්මා පතිවෘතා සීලේ බලය පෙන්නුව අනං එදා තෝයි මායි දෙන්න මැරිලා. අම්ම මෙතෙන්ට තල්ලු වුණේ අපි දෙන්න හින්දා. අපි දෙන්නට ජීවිතය දෙන්න. ඒ තනේ හූරලා දීපු කිරි ටිකත් ඒ තනේම විකුණලා ගත්තු මුදලෙන් දීපු බත් ටිකත් මේ අපි දෙන්නගේ ජීවිත දෙක හැදුවේ. ඒ අම්මට තෝ අද උදේ පාන්දර මේ කැත කතාව කිව්වේ. සතා කියා ඉඳ හිටකදී අහුනාට ඔය ගංවල ගෑනු අම්මට සතා කියලා කිව්වට කතා හදන උන් සේරම බෝසත්ද මේ ගමේ හැම එකියෙක්ගෙම හැටි මන් දන්නවා. මං චූටි කාලේ ඉඳලා පාරේ වැටිච්ච එක අහින්දා. ඔය ඔක්කොම ගෑනු බෝසත්ද මට කියන්න ඇත්තටම කතා හදන හැම ගෑණියම බෝසත්ද හැම මිනිහම බෝසත්ද නැහැ. හැබැයි අනුන්ගේ කුණු හොයන අනුන්ගේ සිල් මනිනෝ බෝසත් අය නැ. අවබෝධයෙන් ලෝකයේ දිහා දකින්න ඕන. අනුන්ගේ සිල් වලට කලින් තමන්ගේ සිල් මැනගත්තා නම් ඒක තමයි ජීවිතේ. මේකේ ලස්සන කවියක් තියෙනවා මැද්දේ. දංකඳ නැති දාට රංකඳ වී පෙනිලා ලොකුහා මුදුරුවෝ ඉඳ හිට බණ පද එව්වා. මුචලින්දගේ ඇහේ නයිකඳුලක් නැටුවා. අපේ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා. ගමේ කතාව යනවා අහවලාගේ කනවැන්දුම් ගෑණි වල්කොමේ යනවා කියලා. කෙල්ල හැඩයි ලස්සනයි තරුණයි. දංකඳ නැති දාට රංකඳ වී පෙනිලා. රංකඳ කියලා කියන්නේ බිරිඳටනේ නේද? ඔයාලා කිව්වේ නැතුවට ඉස්සර කිව්වලු. ඉස්සර කිව්වලු රංකඳ කියලා. රංකඳ කියන්නේ බිරිඳට. දංකඳ නැති දාට රංකඳ වී පෙනිලා. මිනිහා ඉන්න කාලේ පුතා දානෙ අරන් ගියාලු පන්සලට. අර පවුලේ දැන් ඒ දංකඳ ගෙනියන්න විදිහක් නෑලු. අර ගෑනු ළමයාට හාඳුරුවන්ට පෙනුනලු රංකඳ වාගේ දංකඳ නැති දාට. ඒකොලා බණපද එව්වලු පුතා. කිව්වත් නෙමෙයි ලිව්වත් නෙමෙයි බණපද එව්වා. කාතේ දෙවලා තියෙන්නේ ඇබිත්‍යාතේ පණිවිඩ එව්වාලු අරුන්දාට එන්න කියලා. ඒකොලා ගෙන්න ගත්තලු පන්සලට. පන්සලේ සිද්ධ වුණාලු නරක වැඩක්. ඒක දැක්කලු මුචලින්ද නාගයා. නාගයා දරුණුයි. හැබැයි බුදුහාඳුරුවන්ට හෙවන දුන්නා. ඒ නාගයාට ගෞරවයට හදලා තියෙනවා විහාරයේ මැටියෙන්. මැටියෙන් හදලා හිටපු මැටි නාගයාගේ ඇහේ කඳුලක් ඉපදුනාලු. ඒත් නංගි අරකිගේ බෙල්ලෙන් අල්ලා ඔබාගෙන මට චිත්‍රේ වාගේ පේනවා පුතා. ඒත් නංගි ගමේම ඉන්න සිල්වතා පිම්බතා වෙච්චි ලොකු හාමුදුරුවොත් අපේ අම්මගෙන් අයුතු විදියට වැඩ අරන් තියෙනවා. එහෙව් අම්මා
මුළු ජීවිතේම වෙන්න තියෙන සියලු දේ විඳගෙන තෝයි මායි වෙනුවෙන් අනන්ත දුක් විඳා. ඒ දුක් විඳපු අම්මට හයිහත් තියාපු තොගේ කටෙන් පිට වෙච්ච වචනේට වැඳලා සමාව ගම්මගේ මාරයා එන්න ඉස්සෙල්ලා කියලා කියන්නේ. අවසාන කවිය කියනවා සියලුම දෙනා පත්තිනි අම්මලා නෙවෙයි සලුව බලන්ඩලු ඇත්තුත් තිරි ඇතිලු. ඔව් මං දැකලා තියෙනවා කිරියම්ම දානවලට යනවා පාන්දර කට්ටකරු මිනිස්සු පස් දෙනයි අරකිට. ඔව් හයිය තිබ්බු කාලේ මිනිස්සු පස් දෙනෙක් එක්ක දීග ගියපු පත්තිනි අම්මා කිරියම්ම දාන්නට යනවා. ඔව් මම මේ කිව්වට බලන්න නැද්ද කියලා කිරියම්ම දානේට යන අම්මන්ඩිලා පනින්න පුළුවන් සියලු කඩුලු පැනලා. හැබැයි දැන් උඳ පත්තිනි අම්මා ගමේ ඉන්න අහිංසකයන්ගේ මඩ ගාන්න දැලි ගාන්න ඕපාදූප කියන්නේ කෝසිල් සිල් බිඳින්න තිබ්බ කාලේ බිඳගෙන බිඳගෙන ගිහිල්ලා දැන් සිල් නැහනේ. දැන් ඒවා කරන්න හයිය නැහැ. හයිය තිබ්බනම් රාජාංගනේ ගෑණියක් හිටියේ මතකද ලංසකාර මාතේ රාජාංගනේ ගෑණියක් අවුරුදු 72යි කොල්ලෙක්ව යාළු කරගෙන නාඹර පහේකේ කොල්ලව යාළු කරගෙන කොල්ලගෙන් කඩා වඩා ගන්නවා මේ ලොක්කි. කොල්ලට මේක මහ කරදරයක්. කොළු කොමට රිංගුවට කොල්ලට මේකෙන් බේරෙන්නම බෑ. මේක මේ ගොනා උපක්‍රමයක් යදුවා පුතා ගොම්බස්ස උපක්‍රමයක් යදුවා. මේ කිව්ව මරලා මිසක් බෑ බේරෙන්න කියලා. ඒ ගමන ලොක්කිට කිව්වා අපි දෙන්න පැනලා යන් කියලා. ලොක්කිට කිව්වා පැනලා යන් කියලා. ලොක්කිත් අර සින්තා මලු තියෙන්නේ කාදුව තියෙන්නේ සින්තා මලුව මල්ලකට ලොක්කිගේ අඩුම කුඩුම ඔබාගෙන කරුවල වැටිගෙන එන අල්ලපනල්ලේ අරකා එනකම් බල බලන්නකෝ තලන්න එපැයි බූවල්ලේ. ඈ අවුරුදු 72 ලොක්කි අරකත් එක්ක පැනලා ගියා. මේක මගට යනකම් අරන් ගියා. ඌට මතකයි මානා බැද්දක් මැද්දේ ගල් පොත්තක් තියෙනවා එතෙන්ට ගෙනහිල්ලා අරුන්දව දූෂණය කරලා බෙල්ල මිරිකලා මරලා මානා ගොල්ලට විසිකලා ගියා යන්න. අවුරුදු 72 සිල් බලන්නකෝ. එහෙම නටු අම්මන්ඩිලා ඉන්නවා. වවුල් ගණිකාවෝ කියලා වර්ගයක් ඉන්නවා දන්නවද? වවුල් ගණිකාවෝ කියලා කියන්නේ ආන් එවුන්දලාට පුතා. නාකිව එල්ලිලා ඉන්නේ. ඒත් තවර ගතිය ඇරිලා නැ. තවත් ගතිය ඇරිලා නැ. ඒ වගේ පිරිමිත් ඉන්නවා. අපේ පොලිස් බල ප්‍රදේශයේ ලොක්කේ කිරේ ගියා මිනිබිරිය දෙන්නව දූෂණය කළා. අයි ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. වල්කම ආවේ කෝකාද ස්ත්‍රී පුරුෂ නැහැ. ඒක වල් තමයි. යන්නේ අපායට නරකාදියට. සිල් බිඳිච්ච ගමන් පුතා සිල් බිඳින මිනිස්සු බලු භවයන්හි උප්පත්තිය ලබන්නේ. සිල් බිඳලා අපරාධ කරන අය බලු භවයට යනවා. එහිඳා හිතකය වචනය කියන ත්‍රිවිධ ద్వාරයම ලපටි ලාමක වයසේ ඉඳලා හයිය ඇති තාක්කල් ආරක්ෂා කරගෙන ප්‍රගුණ කරගෙන වරදක් නොවෙන්න රැක ගන්න මහන්සි ගන්න. බුදුහාමුදුරු අනුදැන වදාරනවා පින්නතුනි අපේ සිල් රකින්න නම් ආකාර හතරකට වීරිය කරන්න කියලා. කතමංචා උසෝ සම්මා වායාමෝ ඉදා උසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය උපන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය
Bhiyo bhavaya vepullaya bhavanaya paripuriya chandanjane tivaya mati viriyam arbati cittam pagganati padati. Samma vayama. Arya astanga margiye nivan dakinna kemathi minihe praguna karanna ona veerye. Mokadda me veerye kiyanne? Nokarapu pau nokarama inda veerya karanda. Then oyala nokarapu pau tiyenawane. Ewa nokarama inda veerya karanda. Tiyana neda nokarapuwa? Iwara dokkom. Na thaw tiyena. Apita nika hitunata puta matu pitin. Sisso okkoma iwarana eh oyala monada karapu pau podi podi pau tikak vela tiyenne puta oy maha wata penala arakku biwwa ganja biwwa eh him pahe kotu akara dawas wala panna oy wage podi podi ewa tikak vela tiyenne reedu kane chandawimala handuru potak leela tiyena puta minihakuta nithara nithara muna gahena නිතර වැටෙන්න පුළුවන් ඔබ අහු වෙන්න පුළුවන් කෙලස් 1500ක් පාපතර ධර්ම 1500ක් පොතක් තියෙනවා විස්තර කරලා ඒ 1500 මයි පුතේ මයි පුතාලා තින් වෙලා ඇති ඕනනම් 100ක් තව තියෙනවා 1400ක් ඒ ටික රකින්න ලු පුතා නොකරපු වැරදි නොකරම ඉන්න වීරිය කරන්න කියන්නේ අපිට පේන්නේ නැතුවට නොවිච්ච වැරදි මේ ලෝකේ අනන්තයි නිකන් හිතන්නේ කසාද බඳිනකන් අම්මයි අප්පච්චි දෙන්නට පුදුම ආදරයක්නේ තිබ්බේ නේද පුතා පුදුම ආදරයක් තිබ්බේ ගෑණි කෙනාවට පස්සේ මොකද උනේ ඒකට අවංකවම කියන්න මොකද උනේ Gani eka okkoma gatta ammata denna dunne. Samahara tan wala eka una. Gani okkoma gatta ammata denna dunne. Samahara tan wala amma eka ganda ottu una. Ganda beri hinda kali kali walata sunu visunu vela yanda gahuwa. Paul kada ihirawala dala preetiyen inna nagi lokkiyo inna. Oh, polisi itu yang family lihat teri, anant ya tienno. Mereka asal isau aga muka kari ka kapu gama mata air panih dienno ane. Mereka kiel, ini mandalno, puteh, mereka samaji api meren kang, prieting keranda tienno wedeti ke kalana, kagi wat sil bindenne. Silti ka araksha karagena lassana gamanak giya hake. Nokarapu pau nokarana gaman karapu pau nawattanda veeriya karan. Wala karapu pau tiyenawada? Neida? Ewa nawattanda veeriya karan. Balannako ayomeha deha lassana ape tiyenawa. Namuth ekage homba diha baluwama homba puchchagenne tiyenne kaluma kalu paata. Cigarette bila 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 ganja suruttu bila Ara lassana rosa paatata tibba tolpeti deka da anguru kæli wage kollu kannadiya bala api yau gihilla ada ada gihilla kannadiya me wage gombasse kade ate salli deela gini tibbane hombata eh ate salli deela monna taram pau moda wedadda balannako man me kiwwata ada budiyanda issala kannadiya balapa මේ මූණට ටෝච් එක අල්ලාගෙන කන්නාඩිය බලපන්. පැහැදිලිව පේනවනේ ඔය හොම්බ ගිනි තියාපු සල්ලි එකතු කරුවා නම් පුතා චෛත්‍යයක් බඳින්න තිබ්බා. ඔව් හොම්බ පුච්චාපු සල්ලි වලින්. ඒ උනාට මොකක් හරි හොඳ වැඩකට ආයේ පන්සලට යන්න ඕනේ ගියොත් ඉල්ලන්නේ සල්ලිමයි. මේ උදේ හවස පුච්ච නෙව්වා බැලුවාම් පුතා ඒකෙන් අඩක්වත් දෙන්න වෙන්න මාසෙට සිගරට් බීපු සල්ලි බැලුවොත් එහෙම රුපියල් 10000කට වැඩි සිගරට් සල්ලි ගන්න හැබැයි පන්සලට මාසෙට තියා අවුරුද්දකට හරි 10000ක් ගිල්ලුවොත්
මරාගෙන මැරෙයි හාඳුරුවොත් එක්ක. ඒ තරමට මිනිස්සු නරක ආදියට හිත නැමෙන තරමට හොඳ දෙයට හිත නැමෙන්න. එහෙනම් මෙතෙක් ඔබේ ජීවිතයේ කරපු පාපයක් තියෙනවා නම් ඒකෙන් අත මිදෙන්න වීරිය කරන්න. තුන්වැනි එක නොකරපු හොඳ වැඩ පටන් ගන්න වීරිය කරන්න. මෙච්චර කාලයක් නොකරපු දැන් මේ කොල්ලා නිහල්. නිහල් බැන්නුත් ඇහුවා දෙතුන් පාරක් මගේ. බනට එනව නේද? මේ තකහණිය මං වැඩ කෝල් ආපුවහම මං උස්සනවා. හදිසි හද්ද දන්නේ නැහැ නිකාගේ හරි. එතකොට මේක අහනවා බනට එනවම නේද? ඌ කහන්න තමයි ගත්තේ. මං අර වැඩේ දාලා ඇවිල්ලා ළඟ හිටියා නම් තලන්න හිතෙනවා මේක. තියාපියේ අඩේ ඕක ඈ එන්න නෙමෙයි නම් ගන්නවද? තොරොල් මාදිද කියලා ඇහුවම. ඒ කොල්ලා ඊට පස්සේ අපේ කොල්ලට ගන්නවා රියදුරු පුතාට. හාඳුරුන්ට මතක් කරපන් ඈ. ඒකම උඹම කියපන් කිව්වලු. දැන් හිතේ චකිතේ පුතා එන්නේ නැතිවි. ඈ බැරි වෙලාවත් වරද. මෙච්චර මහන්සියලා ලස්සනට හදලා. ඈ මේකෙන් පුතා මේ ඔක්කොම ඇවිල්ලා දැන් බණ අහනවනේ ඉඳගෙන. බැරි වෙලාවත් මට එන්න බැරි වෙලා කොල්ල අපහසුතාවයට පත් වුණා නම් දුක් වෙන්නන්ට වඩා හිනහ වෙන්නෝ වැඩි. ಗುಣ කියනවාට වඩා නිඳා කරන්නෝ වැඩි. හිත හදනෙව් වෙන වතාවට හිත කඩනෙව් වැඩි. හිත සැහැල්ලු කරනවට වඩා හිත පාරණාය වැඩි. මේ සමාජය එහෙම එකක්. ඒ හින්දා තමා පුතා මිනිස්සු බය. මේ වාගේ එකක් සංවිධානය වෙලා කඩා වැටේ කියලා. මං කියන්න හැදුවේ නොකරපු හොඳ වැඩ කරන්න පටන් ගන්න ඕනේ. සම්බාධක මැදින්. මේ පන්සලේ මාසෙන් මාසෙට නොකරපු ලස්සන වැඩක් පටන් ගන්නකෝ. මේ ඕනතරම් තරුණ අය ඉන්නේ. ඕනතරම් මිනිස්සු මේ ඉන්නේ. එතකොට පුතා පන්සලයි ගමයි අතර තියෙන සම්බන්ධය ගොඩාක් ලම් වෙනවා. මිතුරු වෙනවා. මෛත්‍රී සහගත වෙනවා. වල් පල් කතා කරන්න එන අය එන්නේ නැහැ. චණ්ඩාලිය වෙන්නේ නැහනේ. හාමුදුරුව බාර් එකට යන්නේ නැහනේ අරක්කු ගේන්න. හාමුදුරුවන්ට අරක්කු ගේන එවුන් ඉන්නවා. සිගරට් ගේන්න කඩේට යන්නේ නැහනේ. සිගරට් ගේන එවුන් ඉන්නවා. ගෑනු ගේන්න ගමට යන්නේ නැහනේ. ගෑනු ගේන එවුන් ඉන්නවා. වහපු ත්‍රීවිල් වල අනේ කාලකන්නේ අම්බැට්ටයෝ අල්ලලා ඉවරලා හැම ගහන්න ගමේ උන් සංවිධානය වෙන්න ඕන. නිතර පන්සලට එකතු වෙනවා නම් හොඳ වැඩ කරනවා නම් සම්භාවනීය නම් එතෙන්ට පුතා ජරාවට එන්න බෑ. නිතර අතු ගන්නවා නම් කුණු රැඳෙන්නේ නැහැ. පෙරලන ගලේ කිසි විට නොබැඳේ පාසි. පෙරලන ගලක නම් පාසි බැඳෙන්නේ නැහැ. එක තැන පල් වෙනකොට ඒකේ පාසි බැඳෙනවා. මැණිකක් වුණත් නොවටිනා එකක් වෙනවා. ඒ හින්දා නිතර නිතර කල එලි වෙන තැනක් කරන්නට මහන්සි ගන්න නොකරපු හොඳ වැඩ පටන් ගන්න. අවසාන කාරණාව වීරිය කරගෙන ආපු සත්පුරුෂ වැඩ නොකඩවා දීප්තිමත්ව නිර්මාණශීලීව වඩ වඩාත් පැහැදිලිව කරන්න මහන්සි ගන්න. එතකොට තමයි නිවන් දොර ඇරෙන වීරිය වැඩුවා වෙන්නේ. ඔබ ශික්ෂණයෙහි පිහිටලා වීරිය වැඩුවොත් ඔබේ ශික්ෂාව තහවුරු කරන්නත් පුළුවන්. නොරැකි සිල් ආරක්ෂා කරන්නත් පුළුවන්. රැකපු සිල් තහවුරු කරමින් ස්ථාපිතව රැකගෙන යන්නත් පුළුවන්. එතකොට පින්නතුනි සීලයේ ගුණය පිහිටලා ඔබ සීල ධනයෙන් පෝසත් වෙනවා. සීල ධනයෙන් පෝසත් වෙන මිනිහාගේ ආර්ථිකෙත් පෝසත්නේ. අරක්කු වලට වැය වෙච්ච ඒවා වැය වෙන්නේ නැහැ. බූරු ගහපුවා වැය වෙන්නේ නැහැ. අනාචාරයේ හැසිරිච්චා වැය වෙන්නේ නැහැ. සිගරට් බීඩි ගංජා බීපුවා වැය වෙන්නේ නැහැ. ඒ නිසාවෙන් පින්නතුනි ආර්ථිකෙත් ගෙදර සරුයි. සමගිය සාමදානයත් එහෙමයි. ගෞරවයේ කීර්තියත් එහෙමයි.
සීලය මහා ධනවතෙක් නිර්මාණය කරනවා. දෙවෙනි සීලය සීල ධනය ආර්ය ධන හතේ. පළවෙනි එක සද්ධා ධනය, දෙවෙනි එක සීල ධනය. දැන් වෙලාව ඉවරයි. තව ධන පහක් තියෙනවා කියන්න. එළිය වැටෙන අය පහ කිව්වොත් එහෙම. තුනයි හතරයි එක උඩ තියෙන දෙකක් නිසා මං විනාඩි පහකින් කියනවා. තුනයි හතරයි හිරි ඔතප්ප. හිරි ධනය ඔතප්ප ධනය. හිරි ඔතප්ප ගැන නීති පොතේ නිතර කියනවා. හිරි ඔතප්ප ආරක්ෂා කරන්න කියලා. තුන්සිය හැට තුන. තුන්සිය හට හතර, තුන්සිය හට පහ. වගන්ති තුනේ මට මතක හැටියට තියෙන්නේ ස්ත්‍රී දූෂණය පිළිබඳව දඬුවම්. අංගෝකි කියන හිරි ඔතප්ප රකින්න ඕන. හිරි ඔතප්ප රැක්කා නම් මේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන මේ වගන්ති වලට අනුව දඬුවම් ලැබෙන්නේ නැහැ කියලා නීති පොතේ උගන්වනවා. ආචාර ධර්ම තියෙන්න ඕන. ආචාර ධර්ම තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක නොකොට නීති පොතේ තියන්න පුළුවන්. නීතිය සමාජයට එළි දකින්නේ වැරදි කරනකොට. ඒ නිසාවෙන් ඒ දඬුවම් නොවිඳ මෙලව ජීවිතේ පරලොව ජීවිතේ ආරක්ෂා කරන්න මිනිහෙකුට පුතා පාපය ඉදිරියේ, අනීතිය ඉදිරියේ, අසාධාරණයේ ඉදිරියේ ලැජ්ජා බය තියෙන්න ඕන. ලැජ්ජ බය තියෙන මිනිහා මහා ධනවතෙක් වෙනවා. කම්මැලි කමට අනුන්ගෙන් කන එකට ලැජ්ජයි බයයි තිබ්බනම් පුතා වීරිය වඩලා කනවනේ. හිතන්නේ නැනේ. මෙහෙම හිතන්නකෝ, කොල්ලෝ තුන්දෙනෙක් හන්දියේ ඉන්නවා. වැඩට මිනිස්සු තුන්දෙනෙක් හොයන්න මිනිස්සෙක් එනවා. ඇවිල්ලා කොල්ලෝ තුන්දෙනාට කියනවා, මේ මගේ වැඩක් තියෙනවා, උඹලා තුන්දෙනා හෙට වලෙල්ලකෝ. මෙවුන් හා කියනවා. හා කියලා උදේ තුන්දෙනා මුණ ගැහෙන තැනට එනවා. ඇවිල්ලා එක කොල්ලෙක් කියනවා, යන් දැන් වෙලාව හරි යන් කියලා. දෙන්නෙක් කියනවා, බෑ ඕකගේ වැට්ට යන්න බෑ. අර කොල්ලා කියනවා, නෑ මං පොරොන්දු වුණානේ, හොඳ නෑනේ, මං යනවා. තොට කැමති නම් පල අපි නම් එන්නේ. අරුන් දෙන්න ගියේ නෑ මේ කගියා. අරුන් දෙන්න කඩේ ගාව බංකුවට ගිහිල්ලා දාන් ඇද්දා. අරු වැඩට ගියා. අර වැඩපොලේ මිනිස්සයා කොල්ලට උදැල්ලක් දීලා, පුතේ එහෙනම් අපි දෙන්නවත් කරමු කියලා වැඩේ කළා. හැන්දෑවේ 2500ක් දුන්නා. අරුන් දෙන්න දාන් ඇද්දා. ඕපාදූප ගිය. අරු 2500ක් අතට අරගෙන ගිහිල්ලා ගෙදරට අවශ්‍ය කලමනාත් අරගෙන ගෙදර යනවා. බඩු එල්ලාගෙන යන අරුදිහා බලාගෙන දාන් ඇදපු එවුන් දෙන්නා දැන් ගෙදර යන්න නැගිටලා ඉන්නවා හිස් අතින්. දිග සුසුමක් හෙළුවා. අරුගේ දරුවෝ ටික ප්‍රීතිමත් වෙනවා. තාත්තා දෑතින් බඩු අරගෙන ගෙදර එනකොට අතවනවනා මෙවුන් දෙන්නා ගෙදර යනකොට මෙවුන් දෙන්නාගේ දරුවෝ ගෑනු කම්පාවටපත් වෙනවා. පුතේ එකම දවසේ එකම කාලයයි ශ්‍රමයයි දෙක වැය කෙරුවා නම් ධනය හැන්දෑවට අතට එනවා. අපි හිතේ තියාගෙන ඉන්නවා සල්ලි තමයි ඔක්කොටම මුල කියලා. නෑ, කාලය එක, දෙක ශ්‍රමය. කාලයයි ශ්‍රමයයි දෙක එකතු කරපුවාම ඒකේ අවසානයේ ධනය හම්බෙනවා. මගේ ලයිට් බිල 55,000යි පන්සලේ. ලයිට් බිල 55,000 ගන්න මං පෙට්ටියක් තියලා නැහැ විදුලි බිලට කියලා. අපේ පන්සලේ පින් කැට නැහැ. පින් කැටත් නැහැ, පින් පෙට්ටිත් නැහැ, විදුලි පෙට්ටිත් නැහැ, මොකවත් නැහැ. හැබැයි මගේ දෙහිගස්තිකේ දෙහි කැඩුවාම රුපියල් 75,000ක් ලක්ෂයක් විතර තියෙනවා. මට මාස දෙකක ලයිට් බිල පියවන්න පුළුවන්.
මාස දෙකෙන් දෙකට විතර දෙහි කඩන්නත් පුළුවන්. ඒක නඩත්තු කරගත්තාම තෙල් ගහන්නෙත් නැහැ, පෝර ගහන්නෙත් නැහැ, රිලව් කන්නෙත් නැහැ, වඳුරු කන්නෙත් නැහැ, අලියා කන්නෙත් නැහැ, මොනරු කොටන්නෙත් නැහැ, දඬුලෙන් නොකන්නෙත් නැහැ. ඒ හින්දා අස්සන්න එහෙම්මම ඉතුරු වෙනවා. ඒක පුතා පියවනවා. ගෙදරක මිනිහෙක් වත්තේ අඩුම තරමේ හතර මුල්ලේ ගස් හත අටක් වත් හිටව ගත්තාන. කොච්චර ලොකු හයියක්ද? රුපියල් 7-800ට 1000ට යනවා දෙහි. තමන්ගේ ගෙදෙට්ට හයියා. මං 7000 කැලේ මේ මල්ලිලා චූටි කාල. මං පොඩි පැලක් හදාගෙන ඒකේ හිටියේ. අලියෝ ලගපු එක. රාටත් අලියෝ, දවල්ටත් අලියෝ. එවුනුත් ඉන්නවා, මාත් ඉන්නවා. එහෙම හිටපු එකේ පුතා දැන් කොස්, දෙල්, පොල්, අඹ, කාජු, දෙහි, දොඩං, නාරං නැති කෙහෙම් මලක් නෑ ඒකේ. නැති කෙහෙම් මලක් නෑ. මොනවා හරි අතර පායට නෙලන්න පළදාවක් තියෙනවා. තෙල් බෝතල් 80ක් හින්දා පුතා මේ මෑතකදී පන්සලේ ඉන්න අප්පච්චි වේලිච්චි පොල් කපලා කපලා වේලලා තෙල් බෝතල් 80ක් හින්දා හාමුදුරුවරු 159ක් වඩමෝලා දානයක් දීලා මිනිස්සු 2000කට ඉතර එදා දානයක් දුන්නා. තෙල් කඳුලක් ගෙනාවේ නැහැ පිටින්. ඔක්කොම අපේ වත්තේ ගස් වලින් වැටිච්චි පොල් වලින් හින්දා මේ වංශක්කාර උද්දච්ච කම්මැලි කුසීත ගෑනු මිනිස්සු පුතා මේ ලෝකේ දිනන්නේ, මේ ලෝකේ විනාශ කරනවා. දිරියෙන් ලෝකේ ජය ගන්න ලැජ්ජ බය ඇතුව කම්මැලි කම දුරලන් අනුන්ගෙන් කණ්ඩ ඉන්න එපා, අනුන්ට අතපාණ්ඩ ඉන්න එපා. සමෘද්ධිය කියන එක දෙනව නේද? මේක පාලකයෝ, දේශපාලඥයෝ ඡන්ද ගන්න හදාපු, මිනිස්සු විනාශ කරන්න හදාපු මායාව. නිකන් හිතලා බලන්නකෝ, මේ ගලන දියෑලි, මේ සරුසාර මහ පොළව තියෙන මේකලාට අහවල් එකටද සමෘද්ධිය? කම්මැලි කුසීත ජාතියන් දැන් සමෘද්ධි නිලද හරියට පඩි ගන්නවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. සමෘද්ධි නිලද හරියෝ කී දෙනෙක් ඉන්නවද? වසං ගානට එකා ගානේ ඉන්නවනේ සමෘද්ධි නිලධාරි මහත්තුරු. එක සමෘද්ධි නිලධාරි මහත්තයෙකුට බැරි වුණානේ එකෙක් සමෘද්ධිමත් කරලා කූපනේ ආපහු ගන්න. එකෙක් සමෘද්ධිමත් කරලා කූපම් මොද්දරේ ආපහු ගන්න බැරි වුණා. අවුරුද්දෙන් අවුරුද්දට සමෘද්ධිලාභිය වැඩි වෙනවා. එතකොට සමෘද්ධි නිලධාරීන් ටික මොකද පුතා කරන්නේ වසමි? කුසිකර්ම පර්යේෂණ සහකාර ඒකගේ වත්තත් මාන අබැද්ද. ඔව්, කුසිකර්ම පර්යේෂණ සහකාර. දැන් අර එනකොට අතරමඟ හම්බෙනවා බීජ පර්යේෂණ හා නිෂ්පාදන ආයතනය මහයිලුප්පල්ලම MI1 MI2. ඇබල මාරයි මානයි තමා තියෙන්. MI1 මාරා, MI2 මාන ඒකෙ තියෙන. හැබැයි කුසිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන ආයතනය පඩි ගන්නවා, කනවා, ඉන්නවා, රට විකුණනවා, රට විකුණනවා. මහ කාල කන්නින්ගෙන් පිරිච්ච දේශය පුතා. මේක වහ වහ වෙනස් කළේ නැත්තම් මේ පොඩියම් වහල්ලු කරලා අපි ඔක්කොම මැරෙනවා. මහා කරුමකාරයෝ හැටියට මේ පින්වන්ත සම්බුද්ධ දේශනාව පවතින තුනුරුවන් වැඩ ඉන්න ලංකාවේ අපි විසින් මතු පරම්පරාව අපායට යවලා වලපල්ලට යන්න ලෑස්තියෙන් ඉන්නේ. එහිඳ ඇස්සරලා බලලා ලැජ්ජ බය උපදවාගෙන මැලි නැතුව යහපතට දිරිය වඩමින් ලෝකය දිනන්න මහන්සි ගන්න. එතකොට ආර්ය ධනයන් ඔබට ඒවි. ආර්ය ධනයන් හැමෝම වන්දනා කරන පොහොසතා ඔබ වේවි. කම්මැලි නැති ඕනෑම මිනිහෙකුට පොහොසත් වෙන්න පුළුවන්.
Mamme Malila Kumbure Kocher Kulia Gintino. Apio Waisi Matelage, Kumbure Mang Lapati Lama Kola Kale, Kocher Kulia Gintino. E amma dating uyapu bat mang Kocher Kalatino the Radava. E appacci matahari adri. Mai putaki la mai gian. Mata appacci la mai gian. Matahari ma adri. Tatawagi. E taran lenga tu hitia. Api e taran palleha hiti. Pratamika. Jivana darsani. E catule indala puta. Uturume de palate. Me Sri Lanka Dvipe ada me utum dharma singhasane indagannata me vayu bendi puravare mahinda agamane siddha unu sambuddha darsane sthapita unu me mihitale man avilla indagannaka me vanniya kaatawa beri una me vanniya uttamaya man avuruddhe 365 ma deelat ba puta pirimahanda Messare di latino, harsi e gradi. Giappone di lava, Engelante giandatino. Mangi ratavalde che gilat enagama, Lankave hatare di bagheti in darman sasanatica kiela. Matame haieti in velave virri vadela. Hetamarunat kamakne. Sambuddha sasane naming putte hetamarunat. Mandannova, mata amanivan etarandura nove. Mage sasaragamana varadinne. E in da onama minihakuta puta, katumati pale in the la ma ava same, me in hamma minihakutam pulu anjivite dinan. Hamma minihakutam pulu. Ekat onan neputa, leggia by atikaragane, that the paia veraviri and nananu natu vadan. Mali natu, irata by natu. හඳට බය නැතුව අඳුරට බය නැතුව අවුවට බය නැතුව සතාට සිව්පාවාට බය නැතුව මහ පොළොවට බය නැතුව දෑත දෙපය වැර වීරියෙන් හෙලා රන් දහඩිය මේ මහ පොළොවත් එක්කන් ගැටෙන්නට පුළුවන් නම් මේ සමාජයත් එක්ක ගැටෙන්නට පුළුවන් නම් ලැජ්ජා බයෙන් ආරක්ෂා වෙලා ජීවිතය නිර්මාණය කරන්නට පුළුවන් නම් අවුරුදු 3-4ක් යනකොට පුතා හැම මිනිහෙකුම පෝසත් කාටවත් අතපාන්නේ ආණ්ඩුවට අතපාන්නෙත් නැ ගමේ රටේ මිනිහෙකුට අතපාන්නෙත් නැ අපේ හයියෙන් නැගී හිටින්න පුළුවන් අපි ගණන් ගන්න හද්දා අලි පල්ලිය මං ඔය ඉඩමක් අරන් තියෙනවා බඩිරුගුයි වට්ටක් ආ හිටෙව්වා වට්ටක් ආ වලට ලෙඩක් ආව නමුත් රුපියල් 50000ක් තිබුණා බඩිරුගු වලින් ලක්ෂ 5 මාරක් තිබුණා පුතා ලක්ෂ 6ක් නේ Laksahaya Ataporo agana buddhi agana etiya Hambenada puta Aliyantat kandonodi Mang hamarayakama banatat tavilla Mam me yaningama vattara gihilla tamai yan Hamarayam mang kiyata avat vattara gihilla yan Kollot balagena Aharawala kollanta kandat dila Vattapiti at balagene, maiano. Mini he givite puta vindindone. Come melicomedi irisia caracar, vira caracar, vadaknati palaknati, kalakani cadere marine natue. Me locate pirimehen, ambahasi atina puta. Mang hetamaruna, ambahasi atinoan. Ambagasasia. Tava aurdu tuna canocote. අවම වශයෙන් කෝටි 3ක් එනවනේ පුතා. අඹගස් 700 ආදායම කෝටි 3ක් එනවා. මගේ ගෝලයන්ට රාජමහ විහාර ඕනේ නැන්නේ. පරපුරෙන් උරුම වෙච්චි දායාද ඕනේ නැන්නේ. මං ඒක නිර්මාණය කරලා තියලා මගේ සතුට සැනසීමත් ගෝල බාලාදීන්ගේ සතුට සැනසීමත් දායකකාරකාදීන්ගේ සතුට සැනසීමත් මා වටා සිටි මිනිස්සුන්ට සතුටු වෙන්න සැනසෙන්න ජීවත් වෙන්න මගකුත් තනා තබා තියාන්නේ මැරෙන්නේ හැම මිනිහෙක්ම පුතා
Tamangha, Bandunu loke, Satutukala Marin, Viri Karanavanam, Jivite Dinuaki. Ehinda, Ituru, Arya Danatuna, Venadavasakavi Laki and Aturu, Me Danahatara Pavi Chikaragana, Danavat, Gunavat, Balavat, Uttama, Baud, Me Sri Lanka, Jipayehi, Pohosat Minisakulese, Bosat Gamanakan, Viri Karan. ඒ සඳහා ඔබට ධර්මඥානය ලැබීමෙන් ධිරිය ලැබීමෙන් සද්ධාව පහළකොට මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේම මේ ජීවන ගමන් මඟ දිනන්න වීරිය කරන්. ඒ සඳහා සියලු දෙනාටම ධර්මඥානය පහළ වේවා වෙත්වා වෙම්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා Punyantan anumoditva chiran rakkhantu loka sasanam Akasatta cha bummatta devanaga mahiddika Punyantan anumoditva chiran rakkhantu dhamma desanam Akasatta cha bummatta devanaga mahiddika Punyantan anumoditva chiran rakkhantu mang paranti සියලු දෙනාමෝ ඉන්න තැන්වල ඔහොමම ඉඳගෙන දයතනලලේ තබාගෙන හයියෙන් සාදුකාරයක් පවත්වමින් ධර්ම පරිස්කාර පූජාවට එකතු වෙමින් පින් අනුමෝදන් වෙන්න ලෑස්ති වෙන්න. වතාවක් හැමෝම දැනෙන්න සාදුකාරයක් පවත්වලා වන්දනා කරගමු ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝපන්න රසී අත ත්‍රායිතර තිලක සකලඤ්ඤය සාගර පාරගතානි සේසනායක ගුණරත්න මන්දිරාය මානෝ භාග්‍යවත් අරිය සම්ම්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් මధుර මනෝ අර කොට කුර වේක නාද ගම්බීරාලාපෙන් දේසිත මීර ශ්‍රී සත් ධර්මයෙන් කොට සත් දේශනා කරවාගෙන වත පිළිවෙතෙහි යෙදමින් අන්‍යෝන්‍ය වශයෙන් සුවද සබදතා පවත්වමින් තමන්ගේ ග්‍රාම මැදියේ පවත්වාගෙන යන්නා වූ මේ උතුම් විහාරස්ථානයේ ඊතාත්ම අලංකාර කොට තුනුරුවන්ට ප්‍රසාදය දනවන විදියට හැම දිනාගේම සද්භාව දල්වන විදියට සකසා සිදු කරන්නට යෙදුනා වූ මේ ධර්ම දානමය මහා පුණ්‍ය කර්මය වේලාවේදී වඩන ලද දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ඵල ධර්මයෝම Kula praveni gatav vihara gane apatvi vadala unayaka swami indra vara pramukha gauravaniya maha sangaruvana pinganda venan unvahanse latat. Adha davase me utum punya katayutta siddha karannata viriya yaduvavu samvidhayaka mandale. Nihal chandana sisira saha indu nilyana mahatma mahatvarunge paullala namin miyagiyavu siyalunayantat. සතර පෙරුවේ දායක කාරකාදීන් හැටියට මේ වෙහෙර විහාර ගම්බි මිලං කඩම් මම්මා වත්තල දොල ගංගා කෙත්තු ගහකොළ තුරුලතාවෝ තනා තබා අපේ ජීවිත අපට ලබා දී සතුටින් යෙහෙන් ජීවත් වෙන්නට මඟ පාදා දුන් අපේ මම්මා තාත්තා අත්තා මුත්තා නත්ත පරත්තා ආදී කුල දෙටුවෝ පිංගණ්ඩ වේ නම් ඒ හැම දෙනාටමත් පිං කුසල් වේවා
Sasare Ataraman Noveva Pratani Abo Dikin Ajaramra Sankhat Amurtamaha Nirvana Labing Sanasimala Batwam Haratme Pingoba Pamadanagi Madanamim Pita Narakatiriya Preta Suradi Satarapa Dukkolanopamina Chatur Maharaja Kiyame Tusite Nimmana Ratiya Paranimita Vasavati Sankhyatu Sadivya Sri Sampat Valandamanu Lopadana Kalya Kyattevina Mahamandatu Adi Bosat Raja Daruvanta Seinda Jyotiya Jatila Mendakadi Mahadana Situvarunta Seinda Danapatiyanta Seinda Parapariya Vedani Akusala Karmekin Oba Istriyaka Vannena Sumana Sujata Visaka Yasodara Kulangana Buddha Matadi Uttama Devi Varunta Lesinda Kalata Muttalata Asala Akalata nonasnavu suvachaki karudu putra gav mahesi swarnamutta manikyadi bhavbogadana sampad laba. Labu sampatin kerehi ale adare nokota tunuruan kerehi sadahasi dalvamin. Dana dharmadi boho pinkusal kotala utura budrajanan vahanse la penva vadala u anitya u loke anitya hatiyata duksahita u loke duksahita hatiyata anatmiya u loke anatmiya le sindaka danaduna nuvanim vimarsane kota Lautura tatagatayanan vahanse la penva vadala sabba papasakaranan kusalasa upasampada sachitta pariyodapanan etam buddhanu sasanangya Yana Budu Adaning Jivita Yopamatankaragana Kusala Puran Minisekulesa Prajnavata Hauru Karaganiming Gautama Sambuddha Rajye Dim Obatamatapata Chaturari Satya Prakasita Mihiri Sri Saddharma Obodhyatuling Utum Nivanin Sanasi Malabannata Bhagya Vasanava Viva Vetva Vimvaisita Chitta Priti Yukta Vasadhar Yemping Anumodang Yutu Abhivadana Silis Nichang Uddha Pachayino Chattaro Dhamma Vardhanti Ayuvanno Sukhang Balang Ayura Rogya Sampatti Sagga Sampatti Mevach Ato Nibbana Sampatti Vinate Samijyatu. Hemotomo teruan saranai.